Đấy. අපි පෙර වැඩසටහනේදී කතා කරුවේ ධර්මයේ දකින ආකාරය ගැනම තමයි. යම්කිසි කෙනෙකුට ධර්මයේ දකින්න ඕන නම් හේතුඵල සම්බන්ධතාවයේ දකින්නට ඕන. හේතුඵල සම්බන්ධතාවයේ දකින්නට ඕන නම් ධර්මයේ දකින්නට ඕන. හේතුඵල සම්බන්ධතාව දකින්නවා කියන්නේ ධර්මයේ දකින්නවා කියන එකයි. ධර්මයේ දකින්නවා කියන්නේ හේතුඵල සම්බන්ධතාවය දකින්නවා කියන එකයි. භාග්‍යවතුන් වහන්සේ වස්ජටෝපම සූත්‍රයේදී දේශනා කර වදාරන්නේ කුමක් දන්නාහට කුමක් දක්නාහට ආශ්‍රය ශේවේදී කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඉස්ලාම පැහැදිලි කරන්නේ දන්නාහට සහ දක්නාහට ආශ්‍රය ශේවේම දේශනා කරමි කියලා දේශනා කරනවා. ඊට පස්සේ කුමක් දන්නාහට කුමක් දක්නාහට ආශ්‍රය ශේවේද? එතකොට ඒ ප්‍රශ්නෙම පින්වතුන්ගෙන් ඇහුවොත් මොකද කියන්නේ? කුමක් දන්නාහට කුමක් දක්නාහට ආශ්‍රය ශේවේද? ආශ්‍රය කියන්නේ කෙලස් කියලා කියමු. මොනවා දන්නාහට මොනවා දක්නාහට ආශ්‍රය ශේවෙනවද? මොනවා දන්න කෙනාටද මොනවා දකින්න කෙනාටද ආශ්‍රය ශේ වෙන්නේ? පංචස්කන්ධේ හට ගැනීම සහ නැතිවීම දන්න කෙනාට ඒ වගේම දකින්න කෙනාට තමයි ආශ්‍රව ශේ වෙන්නේ. පංචස්කන්ධය අනුගන්න පුළුවන් වෙන්නේ කොයි වෙලාවටද? පංචස්කන්ධය අනුගන්න පුළුවන් වෙන්නේ කොයි වෙලාවටද? ධර්මයෙන් දැක්න වෙලාවට. පංචස්කන්ධය අවබෝධ කර ගැනීමට කුමක්ද කරන්නට ඕන? ඇහැට රූපෙන වෙලාවට ඒ ටික තේරුම් ගන්නට ඕන. කනට ශබ්ද සම්බන්ධ වෙලාවට ඒ ටික තේරුම් ගන්නට ඕන. නාසයට ගඳ සුවඳ සම්බන්ධ වෙලාවට, දිවට රස, කයට පහස, සිතට අරමුණ එනකොට අන්න ඔය කියපු ආකාරයේ ගොඩවල් පහක ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. එහෙනම් මේ ගොඩවල් පහේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොයි වෙලාවටද? ආයතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඇහැට රූප සම්බන්ධ වෙනකොට මේ ස්කන්ධ පහ ක්‍රියාත්මක කරව අනිත්‍යවක් ක්‍රියයි. අනිත්‍යව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කාණ්ඩ ශබ්ද සම්බන්ධ වෙනකොට මේ ගොඩක් පහ ක්‍රියාත්මක අනිත් ආයතන පහ වෙනවා. හිමක් ක්‍රියේ. එතකොට එක වෙලාවකට එක ආයතනයකට අදාළව තමයි මේ ගොඩක් පහ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන. එතකොට එහෙනම් මේ ගොඩවල් පහේ ක්‍රියාකාරීත්වය හරියට අඳුනගෙන දන්න කෙනාට ඒ වගේම දකින කෙනාට තමයි කෙලස් ධර්මතාවයන් දුරු වීමක් භාග්‍යවතුන් වහන්සේ පණවනු ලබන්නේ. ධර්මය අවබෝධ කරගැනීමේ කාරණාවන් කීයක් තියෙනව දේශනා කර 37ක් තියෙනව නේද? මොනවද ධර්මය අවබෝධ කරගැනීමේ කාරණාවන් 37? පංච ඉන්ද්‍රිය,
සතර සම්‍යක්ප්‍රදම් වීර්ය ඉද්ධිපාද චතුර ඉද්ධිපාද පංචේන්ද්‍රයන් සතර සම්‍යක්ප්‍රදම්ගේ සතර ඉද්ධිපාද පංචේන්ද්‍රිය පංච බල සත්තු පුඤ්ඤං මොචං සප්තමෝචං සතිපට්ඨානේ සතර සම්‍යක්ප්‍රදාන වීර්ය සතර ඉද්ධිපාද පංච බල සප්තභුජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය. ගෙනුලේ පොඩ හෙලර නේද? හොඳයි. එතකොට මේ කියපු ධර්මය අවබෝධ කරගෙන මේ කාරණාවන් 37 යම්කිසි කෙනෙක්ගේ මනසේ වැඩෙන්නේ මොනවා දකින කොටද මොනවා දන්න කෙනාටද මොනවා දකින කෙනාටද? පංචස්කන්ධයන්ගේ සත්‍ය ස්වභාවය හට ගැනීම සහ නැතිවීම දකින කෙනාට තමයි ඔය කියන කාරණාවන් ටික වැඩෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක්ගේ මූලික අඩදාලම තමයි එහෙම ඉස්සෙල්ලාම සීලය ඇති කර ගැනීම. ඒකට කියනවා සීල විසුද්ධිය කියලා නේද? සීලය මත සිතේ පාරිශුද්ධ භාවයක් ඇති වෙනවා. ඒකට කියනවා සීල විසුද්ධිය කියලා. ඊගාට තියෙන මොකද්ද? චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ මොනවා මතද? බුද්ධ ධම්ම සංගයන ත්‍රිවිධ රත්නය කෙරෙහි වචන ශ්‍රද්ධාවක් ඇතිවීමයි. චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ බුද්ධාංශී භාවනාව, මෛත්‍රී භාවනාව, කායගසී භාවනාව, ආනාපානසති භාවනාව ආදී සිතේ සමාධි දිනු කරගන්න භාවනාවන් කරපුවාම හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවනම් මේ දිනු වීමක් වෙනවනම් අන්න ඒක තමයි චිත්ත විසුද්ධිය කියලා. ඊට පස්සේ මේ චිත්ත විසුද්ධිය පාදක කරගෙන යම්කිසි කෙනෙකුට තියෙනව මොනවාද? මේ කියන ස්කන්ධ පහ බෙදා වෙන් කර හඳුනා ගැනීමේ ක්‍රියාවලියකට පැමිණෙන්නට. යම්කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ගොඩවල් පහේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නද පටන් ගන්නද ඒ චිත්තවිසුද්ධිය ඇති කර ගැනීමට උපකාර වෙච්ච භාවනාවන් පාදක කරගෙන. දැන් චිත්තවිසුද්ධිය ඇති කර ගන්න කරන භාවනා ටික මොනවාද? බුද්ධ ධර්මනා මෛත්‍රී භාවනා, අනාපානසති භාවනා. ඔය සමත භාවනා 40ක් තියෙනවා. එතන මේ චිත්තවිසුද්ධිය ඇති කරගන්න උපකාර කරගත්ත භාවනාවක් උපකාර කරගන්නම පුළුවන්කම තියෙන ධිට්ඨිවිසුද්ධිය ඇති කරගන්න ක්‍රියාදාමයට පැමිණෙන්න. ධිට්ඨිවිසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? ධිට්ඨිවිසුද්ධිය කියන්නේ මොකක්ද? අහලා තියෙනවා මතක නැහැ. දිට්ඨි සුද්ධිය කියන්නේ මොකද්ද? පංචස්කන්ධය අනිත්‍ය භාවය දැකමින් ඒ අනුව දිට්ඨිය ඇති කර ගැනීම තමයි. දිට්ඨි සුද්ධිය කියලා කියන්නේ මේ කියන ගොඩවල් පහේ ක්‍රියාකාරීත්වය රූප වේදනා සංඥා සංස්කාර විඥාන නේද?
දැන් අපි කලින් පැහැදිලි කරුවා මේවා නැවත නැවත පැහැදිලි කරනවා. ඉතින් මේ ගොඩවල් පහේ ක්‍රියාකාරීත්වය හොඳින් අඳුනා ගන්න අනිත්‍ය දුකන වශයෙන් බලනකොට මම මාගේ මගේ ආත්මය කියන දෘෂ්ටිය පෙහෙන කිරීම පිණිස පවතින ඥානයට කියනවා මොකද ditthi suddhi කියලා. දැන් ditthi suddhi ඇති වෙන්නේ මොනවා මත මොනවා කරනකොටද? මේ ගුඩව පහ ක්‍රියාකාරී තැන ගන්නකොට ගුඩව පහ තේරුම් ගන්නකොට රූපේ මම මාගේ මගේ ආත්මය වශයෙන් සලකන්නේ, වේදනාව මම මාගේ මගේ ආත්මය වශයෙන් සලකන්නේ, සංඥාව මම මාගේ මගේ ආත්මය වශයෙන් සලකන්නේ. එතකොට ඒ වගේම ඒ සංස්කාර ධර්මතාවය සිතිලි මම මාගේ මගේ ආත්මය සලකන්නේ දැනගැනීම නැත්නම් මේ විඥානේ මම මාගේ මගේ ආත්මය වශයෙන් සලකන්නේ. අන්න ඒ විදිහට ආත්ම දෘෂ්ටිය තේන කිරීම පිණිස පවතිනා වූ ඒ ඥාණයට තමයි මොකද්ද කියන්නේ ditthi visuddhi කියලා. ditthi visuddhi ඉතින් ඇති කරගත්තට පස්සේ යම් කෙනෙකුට තවත් ඒ භාවනා කටයුතු දිනු කරගෙන ඉස්සරහට යන්න ඕන වෙනකොට ඊගාට මොකද්ද කරන්න තියෙන වැඩ කටයුත්ත? ඊගාට තිරන තියෙන විසුද්ධිය මොකද්ද? මොකද්ද? කාංකා විතරණ විසුද්ධිය. ඔව් කාංකා විතරණ විසුද්ධිය ඇති කරන්න මොකද්ද කරන්න ඕනේ? සැක නැති කර නැතිව දකින්න ඕනේ. මොනවාගේ සැකයද නැති වෙන්න ඕනේ? සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වෙන බව සෝමන. මේ කාංකා විතරණ විසුද්ධිය ඇතිවීම ඇතික ගැනීම පිණිස තමයි මොකද්ද? මේ අතීත හේතුඵල සම්බන්ධතාවයේ මත මේ ස්කන්ධ පහ ක්‍රියාකාරීත්ව වෙනවා තිරුම් ගන්නට ඕන. අන්න එතකොට තමයි අතීත හේතුකාරක කියන දේවල් මේ පංචස්කන්ධේ හට ගැනීමට උපකාර වෙච්ච අතීත හේතුකාරක දේවල් සම්බන්ධ කරගන්නේ. අන්න එතකොට මේ කතා කරන දේවල් ටිකක් අමාරු වගේ පේන්න පුළුවන්. මොකද ඒකට හේතුව මේ යම්කිසි කෙනෙක් අපිටම යම් තැනක ඉඳන් යම්කිසි ගමනක් ඈත යන්න තියෙනවා කියමුකෝ. ඒතර ඈත ගමන යන්න තියෙන කෙනාට ඉතින් අර මග හම්බෙන්න මග සලකුණු වගේ දේවල් තමයි එතකොට ඒකන කතා කරුවා කතා කිරීමක් වෙන්නේ. නමුත් යම්කිසි කෙනෙකුට අවබෝධය කෙටි කරගන්නට පුළුවන්කම තියෙන මෙන්න මේ මේ කාරණා මෙහෙමයි කියන්නේ. දැන් බුද්ධාංශි භාවනාව කරන යෝගාවචරයේ චිත්තවිසුද්ධිය ඇති කර ගැනීම පිණිස කොහොමද කරන්න ඕනේ? බුද්ධානුසති භාවනාව කරන අතරේ පංචස්කන්ධ ඒ ක්‍රියාකාරීත්වය මා චිත්තවිසුද්ධිය ඇති කරගන්න ඕන නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ බුද්ධානුසති භාවනාවේ ගුණයන් 9 තව හොඳින් හුරු වෙන්න ඕන. ගුණයන් 9 පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕන. ඒක ගුණයන් 9 අර්ථ ඇතිව හොඳින් පාඩම් කරගන්න ඕන. අර්ථය තු සාරාංශ වශයෙන් පාඩම් කර ගන්න ඕන. ඊට පස්සේ මොකද කරන්න ඕන? මේ ගුණයන් 9 අර්ථ නැතුව එක ගුණයක් සිහිපත් කරමින් අර්ථ නැතුව ගුණයන් 9 මුලින්ම අගට
අපි නම් මුලට මෙනෙහි කරන පුරුදු වෙන්න ඕන. කොහොමද අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චර සම්පන්නෝ සුගතෝ ලෝක විදෝ නතර පුරුසම්ම සාරති සත්තාදී මාසන බුද්ධෝ භගව. ඊට පස්සේ භගව බුද්ධෝ සත්තාදී මාසන නතර පුරුසම්ම සාරති ලෝක විදෝ සුගතෝ විඤ්ඤා චර සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. ඒ විදිහට මුලින් ඉඳ අගට අගින මුලට මෙහෙය කරන්න පුරුද්දක් ඉදිරි කර ගන්න ඕන. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? එහෙම පුරුද්දක් ඉදුණාට පස්සේ ඒ ගුණයක් කියවෙනවා වචනය අරගෙන ඒ ගැන භාවනා කරනවා සම්මාස. එතකොට අරහං ගුණය නම් අරහං ගුණය අරගෙන ඊට පස්සේ ඒ අරහං ගුණයට දාලා භාවනා ටික වෙලාවක් කරනවා ඊට පස්සේ ඊට පස්සේ අරහං නම් වනසේක කියලා ටික වෙලාවක් මෙහෙ කරනවා මොකද කරන්න ඕනේ අරහං නම් වනසේක අරහං නම් වනසේක මෙහෙ කරනවා එතකොට එහෙනම් ඒ ටික තමයි මොකද්ද බුද්ධානුස්සති භාවනාවෙන් චිත්තවිසුද්ධිය ඇති කරගන්න ක්‍රමවේදය බුද්ධානුස්සති භාවනාව තුළින් චිත්තවිසුද්ධිය ඇති කරගන්න බලාපොරොත්තු වෙන යෝගාවචරය මොකද කරන්න ඕනේ? අරහන් නම් මනසේක මෙනෙහි කරනවා. මුලින් නම් අපි කිව්වේ මොකද කිව්වේ? ඉස්සල්ලා ගුණයන් නමේ අර්ථය පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රසාද මුල මුල සේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් යෝගාවචරය දිට්ඨි සුද්ධිය ඇති කර ගන්න දිට්ඨි සුද්ධිය ඇති කර ගන්නවා කියලා කියන්නේ තේ අර දර්ශනා භාවනාව පටන් ගන්නවා කියන එක. එහෙනම් දිට්ඨි සුද්ධිය ඇති කර ගන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලා මනෝ විඥානේ තමයි තේරුම් ගන්න ඕන හරියටම හරි. ඉස්සෙල්ලා මනෝ විඥානේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන බුද්ධාංශි භාවනා කරන. දැන් බුද්ධාංශේ භාවනා කරනකොට මනෝ විඥාන ක්‍රියාත්මක වෙනවා. මනෝ විඥාන කියන සරල වචන තමයි දැනීම කියලා ගන්න පුළුවන් තනි වචනෙන් එතකොට. ඒතර බුද්ධාංශේ භාවනා කරන මොහොතේ දැනීම කියන දේ ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙනවා මනෝ විඥානේ. ඊට පස්සේ බුද්ධාංශේ භාවනා කරනකොට හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නැද්ද? බුද්ධාසිර භාවනා කරන හිතේ වේදනාවක් හට ගන්න නැද්ද? වෙනවා. එතන මේ බුද්ධාසිර භාවනා කරනකොට යංක දැනීමක් හට ගන්නව නම් හඳුනා ගැනීමක් හට ගන්නව නම් වේදනාවක් හට ගන්නව නම් ඔය කියන කාරණා තුන ස්ථිරව තියෙනවද නැත්නම් වෙනස් වෙනවද? වෙනස් වෙනවා. වෙනස් වීම කියන්නේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? හැම මොහොතකම හට ගැනීමක් තියෙනව නැතිවීමක් තියෙනව. කලපරාසයක් ඇතුව වටා ගන්නකොට හට ගැනීමක් පැවතීමක් නැතිවීමක් තියෙන බව තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේ හට ගැනීම පැවතීම නැතිවීම අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න ඕන. අමුතු දෙයක් නෑ. එතකොට විදර්ශනා භාවනාව කියලා කියන්නේ මොකක්ද? විශේෂ නුවණින් දකින්න තියෙන්නේ මොකද්ද? ඔය යථා ස්වභාවය තමයි තේරුම් ගන්න තියෙන්නේ. මේ වගේ යථා ස්වභාවය තමයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට දැන් බුද්ධානුස්සති භාවනා කරනකොට දැනීම කියන්නේ මොකද්ද? මනෝවිඤ්ඤාණය කියන්නේ මොකද්ද? සරල මනෝවිඤ්ඤාණය කියන්නේ මොකද්ද? බුද්ධාස්ති භාවනා කරනකොට
සරලව මනෝ විඤ්ඤාණය කියන්නේ මොකද්ද? මනසට මනසට යම් අරමුණක් සම්බන්ධව දැන ගැනීමට තමයි බුද්ධාස්ති භාවනා කරනකොට මනෝ විඤ්ඤාණය කියලා කියන්නේ. එතන බුද්ධාස්ති භාවනා කරනකොට ඒ යම්කිසි ගුණයක් යම්කිසි අරමුණක් ගුණයක් කියලා ගන්න බැහැ. යම්කිසි අරමුණක් සම්බන්ධව දැන ගැනීම තමයි අරමුණ කියන්නේ මොකද හඳුනගන්නේ නැහැනේ. මනසට යම්කිසි අරමුණක් සම්බන්ධව දැන ගැනීමට තමයි කියන්නේ මනෝ විඤ්ඤාණය. එතකොට හඳුනා ගැනීම කරගය කියන මොකක්ද? දැන් බුද්ධාංශි භාවනා කරන මොන හඳුනාගන්නේ? ධම්ම සංඥා අරහන් නම් වෙන සීක කියන වචනයක් හරි. ඔව්. එතකොට අරහන් නම් බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයක්ද කියලා හඳුනාගන්නවා. ඔව්. භාගදන වහන්සේගේ මොන ගුණයක්ද මෙහෙ කරන්න කියලා හඳුනාගන්න ඒ වෙලාවට. ඒ වගේම හඳුනාගන්නේ මොනවද? දැන් අපි යෝගාචරයේ විදර්ශනා භාවනා කරන්න වචන මෙනෙහි කරනවන අනිච්චනපසනාව වඩනවනේ, දුක්ඛනපසනාව වඩනවා, අනත්තනපසනා භාවනා වඩනවා. ඒ වේවට එදා ගන්න වචන නේද? ඒ වචනත් එතන හඳුනා ගැනීමට ආйти. ඒ කියන්නේ දැනීම හඳුනා ගැනීම වේදනාව මොහතම් මොහතක් පාස හටගෙන පැවත නිරුද්ධ වන බැවින් අනිත්‍ය වන්නේ, අනිත්‍ය වෙන නිසා දුක්ඛ ස්වභාවයෙන් පවතින්නේ. අනිත්‍ය වන්නා දුක්ඛ ස්වභාවයෙන් පවතිනා දැනීම හඳුනාගෙන විදන අනිත්‍ය සකෝෂණ කෙම පරිදි මාට අස්පද නැති වශයෙන් පවතුනත් මගේ වශයෙන් පවත්තාගත නොහැකි බැවින් අනාත්ම වන්නේ. දැන් ඒ විදිහට වචන මෙනෙහි කරනවා නම් ඒ වචන මෙනෙහි කිරීමත් එතන හඳුනා ගැනීමටම අයිති කාරණාවක් වෙනවා. දැන් බුද්ධාශ්‍රය වගේ භාවනා කරනකොට හටගන්න වේදනාව මොන වේදනාවද? අදුක්කම සුඛ වේදනාව. නිරාමිස සුඛ හා මධ්‍යස්ථ වේදනාව. නිරාමිස උපේක්ෂා වේදනාව. බුද්ධාංශි බාහ කරන හටගන්න මොන වේදනාවද? සතර වේදනාව, දුක් වේදනාවද, මධ්‍යස්ථ වේදනාවද? සතර වේදනාවක් තියෙන මධ්‍යස්ථ වේදනාවක් තියෙනවා. ඔව්. නිරාමිස වේදනාව සප්තබොජ්ජංග වැඩිම තුල මධ්‍යස්ථ උපේක්ෂාව. බුද්ධාංශි බාහ කරන වෙලාවට හටගන්න සතර වේදනාවක් තමයි හටගන්නේ. බුද්ධාංශි භාවනා කරන සතර වේදනාවක් හට ගන්නවා. නමුත් විදර්ශනා භාවනා කරනකොට හට ගන්නවා මොකද්ද? සතර වේදනාවයි මධ්‍යස්ථ වේදනාවයි දෙකම හට ගන්නවා. බුද්ධාංශි භාවනා කරනකොට ප්‍රකට වෙන්නේ සතර වේදනාව පමණයි. මධ්‍යස්ථ වේදනාව ප්‍රකට වෙන්න පුළුවන් සමාධි නැති වෙන වෙලාවට. නමුත් විදර්ශනා භාවනා කරනකොට සතර වේදනාවයි මධ්‍යස්ථ වේදනාවයි දෙකම එකට වෙනවා. එතකොට දැන් මේ ඔය කීපාකාර දැනීම හඳුනා ගැනීම වේදනාව දැන් මේ සද්දයට හැම කඳනකොටත් ඔය ටික හට ගන්න නැද්ද? දැන් අපි මේ කතා කරන දෙයට ශ්‍රවණය කරනකොටත් ඔය හට ගන්න නැද්ද? හට ගන්නවා. එතකොට ක්‍රියාත්මක වෙන විඥානය මොකද්ද? සෝත විඥානේ. සෝත විඥානේ. ආ එතකොට සෝත විඥානේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ සෝත විඥානේ ඒ වගේම හඳුනා ගැනීම ඊට පස්සේ වේදනාව. එතකොට ඊතර යෝගාවචරයක් දක්ෂ වෙනවා නම් එතකොට කතා කරන දේවලුත් වෙනස් වෙන ස්වභාවයෙන් තියෙන බවක තේරුම් ගන්න ඕන. එතන අපි කතා කරන දේවල් එතකොට හඳුනා එතකොට කාට මොනවා හරි ශබ්දයක් සම්බන්ධ කරගෙන ගන්නවා, ඊට පස්සේ හඳුනා ගැනීමක් ඇති කර ගන්නවා, ඊට පස්සේ ඒ තුළ වේදනාවක් හට ගන්නවා. ඒකට හැම දෙයක්ම තියෙන මොන ස්වභාවයෙන් තියෙන වෙනස් වෙන
හටගෙන පැවත නිරුද්ධන ස්වභාවයෙන් තියෙන වෙනස් වෙන ස්වභාවය. වෙනස් වෙන ස්වභාවයෙන් තිනවා කියලා කියන්නේ අනිත්‍ය ස්වභාවයෙන් පවතිනවා. අනිත්‍ය ස්වභාවයෙන් පවතිනවා නම් ඒක දුක්ඛ ස්වභාවය තියෙන සැප ස්වභාවයක්ද? දුක්ඛ ස්වභාවය. දුක්ඛ ස්වභාවය. ඒකෝර නිත්‍ය හා සුඛ වශයෙන් පවත් ගන්න බෑ. අනාත්ම ස්වභාවයෙන් තමයි තියෙන්නේ. නමුත් ඒ කාරණාවන් ටික හරියට අවබෝධ වෙන්නේ නැත්තේ ඇයි? දැන් ওই පිටි හට ගන්න නැද්ද? සබ්දේකට අහු ගන්න දෙනලාවට ওই ටික හතර හට ගන්න නැද්ද? හට ගන්න. මේව හට ගන්නවා කියලා තේරුම් ගන්න බැරි ඇයි? ඔහේ නිසා. අවශ්‍ය කරන විදියට සිහිය පවත් ගන්න නැහැ. සිහිය පවත් ගන්න නැහැ. ඉතින් එතකොට මේ මේ මොහොතේ එතකොට මේ ක්‍රියාකාරීත්වය හරියට තේරුම් ගන්න නැහැ. ඒක තේරුම් ගන්න අමාරු. ඉතින් මේ එතකොට දැන් මෙහෙම ගැටලුවක් තියෙනවා. මේ ශබ්දයකට අපි කියන දෙයට එතකොට ශ්‍රවණය කරන්නේ මේ දේ මේ දැනීම හඳුනා ගැනීම වේදනාව තේරුම් ගන්න අදහසින් නෙමෙයිනේ නේද? ධර්මයේ ඉගෙන ගැනීම අදහසින් මෙසක කරන දේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න අදහසින් මෙසක මේක ප්‍රකරණ මොහොතේ තියෙන අපි කතා කරන දේ තුරතින දැනීම වෙනස් වෙන බව තේරුම් ගැනීම අදහසින්ද මේ අහුම් කන් දෙන්නේ? එහෙම අදහසකින් නෙමෙයිනේ. එතකොට මේ තුල යම් කිසි ආකාර හඳුනා ගැනීම තියෙනවා නම් මේ කතා කරන දේව සම්බන්ධයෙන් ඒ හඳුනා ගැනීම වෙනස් වෙන ස්වභාවයෙන් තිනවා කියලා තේරුම් ගැනීම අදහසින්ද අහුම්කන් දෙන්නේ නෑ නේ. අරමුණ වෙනස් නේද? ඒ තුළ එතකොට වේදනාවක් හට ගන්නවා නම් ඒ වේදනාවත් වෙනසම ස්වභාවයෙන් තිනක තේරුම් ගැනීම අදහසින්ද නෑ. එතකොට අනික හිතේ සමාධිය එතකොට තියාගන්න අමාරු වෙනවා. වෙන වෙන එතකොට එක එක දේව කතා කරනකොට ඒ තියාගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා සමාධිගත හිත පවත් ගන්නත් බෑ. ඉතින් එතකොට මොකද වෙනවද? සිහිය කියන්නේ ඉතින් නැති වෙලා යනවා. ඉතින් අර මනස විසිරෙන ස්වභාවයකට පත් වෙනවා. ඒ නිසා තමයි ඒ කියන කාරණාව ඉතා සියුම්ව තිරුම් ගන්න අමාරු. එතකොට දැන් මේ විදර්ශනා භාවනාව කරනවා කියලා අමුතු දෙයක් කරනවද නැත්නම් තියෙන දේම තියෙන හැටින් දකින්නවද? තියෙන දේ තියෙන හැටියෙන් දැකීමක් විතරයි කරන්න. අලුතෙන් මේ කරන දෙයක් නැහැ. දැන් අපි හිතමු කාර් එකක් හදනවා නම් මොකද කරන්න ඕනේ? ඒකට අවශ්‍ය කරන බලු මුට්ටු ටික එකව කරගෙන අමුතුවෙන්ම එතකොට මේ දෙයක් නිර්මාණය කරන්න එපායි. ප්ලාස්ටික් ටික එකව කරගන්න ඕනේ, යකඩ ටික එකව කරගන්න ඕනේ, විදුලි ටික එකව කරගන්න ඕනේ. ඊට පස්සේ ඔය වගේ දොන් නිමිද්‍රව්‍ය විදිහට එක එක දේවල් කරලා ඉතින් හදන්න ඕන. එක එක දේවල් රබර් තියෙන්න ඕන. අමුද්‍රව්‍ය වශයෙන් හිටකොට ඔය කියන එකේ කාරණාවන් ටික එකට එකව කරලා කාර් එකක් විදිහට ඕන නිෂ්පාදිත භාණ්ඩයක් විදිහට හදනවා. අලුත් නිෂ්පාදනයක් විදිහට පේන්න තියෙන්නේ. අලුත් නිෂ්පාදනයක් විදිහට තියෙනවා. එතකොට දැන් විදර්ශනා භාවනා කරනකොටත් ඒ වගේ දේවල් කරන්න තියෙන්නේ. අලුත් දෙයක් හදනවා වගේ දෙයක්ද? නෑ. අලුත් දෙයක් හදනවා වගේ දෙයක් නෙමෙයි. මොකද තියෙන්නේ මේ නිරීක්ෂණය කිරීම විතරයි තියෙන්නේ. ඒ කියන්නේ අපි නුවණින් පරික්ෂා කිරීම විතරයි කරන්න තියෙන්නේ. එතකොට නුවණින් පරික්ෂා කරනකොට ඒ කියන කාරණාවන් ටික අවබෝධ වෙනවා. ඉතලයි කරන්න තියෙන්නේ. එතකොට මේ සංගවිලා තියෙන දෙයක් මතු කර ගන්න තමයි තියෙන්නේ.
සංග විලා තියෙන දේවල් ටික නෝනෙන් දැකලා මතු කර ගන්න තමයි තියෙන. නැත්නම් සංග විලා තමයි තියෙන්නේ. සංග වෙච්ච ස්වභාවයෙන් තියෙන්නේ. මේ සංග විලා තියෙන දේවල් ටික ආරා උස්සලා විවෘත කර ගන්න එක තමයි අමාරු. එතකොට මේ යම් කිසි කෙනෙකුට ධර්මයේ දකින්න තියෙන ප්‍රධාන බාධාව මොකද්ද? මේ ස්කන්ධ පහම තමයි බාධාව කරන්නේ. රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ. නමුත් මේ බාධාවම තමයි අන්තිමට යහපත පිණිස දා ගන්නත් තියෙන. අතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ස්කන්ධ පහම තමයි බාධාව කර පිණිස උපකාර වෙන්නේ. නමුත් මේ ස්කන්ධ පහම තමයි අන්තිමට යථා ස්වභාවය දකින්නත් තියෙන්නේ. අන්න එතනයි මේ පැටලිකාරී ස්වභාවයකට අමාරු තත්යකට පත් වෙන්නේ. ඉතින් එතකොට දැන් බුද්ධාංශි භාවනා කරන යෝගාවචරයේ දැන් චිත්තවිසුද්ධිය ඇති කරගන්න ක්‍රමය ඉගෙන ගත්තා. සීල විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? සීල විසුද්ධිය කියන්නේ ගිහි කෙනෙක්ගේ සීල විසුද්ධිය මොකද්ද? පංචශීල. ඊට පස්සේ පංචශීලයේ මත පිළිහිදලා ඊට පස්සේ මොකද කරන්න ඕනේ? චිත්ත විසුද්ධිය ඇති කර ගැනීම පිණිස කටයුතු කරන්න ඕනේ. චිත්ත විසුද්ධිය ඇති කරගන්නේ කොහොමද? බුද්ධාංශි භාවනා කරන්නේ මොකද කරන්න තියෙන්නේ? සමත භාවනා කරන සිත එකඟ කරගන්න ඕන සම්මාස. සමත භාවනා කරලා හිත එක්තෙන් කරගන්න ඕන. ඒක බුද්ධාංශි භාවනා වගේ භාවනා ක්‍රමෙන් චිතේ විසුද්ධිය සිතේ පරිශුද්ධ බව ඇති කරගන්න ඕනකම තියෙනවා. ඉතින් ඒක උන සරල වැඩපිළිවෙලක් තියෙන්නේ. බුද්ධානුස්සති භාවනා කරමින් චිත්ත සුද්ධිය කරගන්න මොකද කරන්න තියෙන්නේ? අංක කර මොකද දෙන්නේ කරන්නේ? වාගේ තුමහන්සේගේ ගුණ නවයේ පාඩම් කරනවා. ඊට පස්සේ ගුණයන් නම් මුලසිට අපිටත් අපිටම ඉස්සෙල්ලා ගුණයන් නම් පාඩම් කරන මෙනේ කරන්න ඕන අර්ථය ඊට පස්සේ අර්ථය සමග ඊට පස්සේ අර්ථ නැතුව අර්ථ මෙහෙ නොකරම ගන්න ඕන. වචන පමණක් කියන්න ඕනේ. වචන විතරක් මුලේ නාගට මෙනෙහි කරන්න. අගේ නම් වලට මෙනෙහි කරන්න ඕන. ඊට පස්සේ මොකද කරන්න ඕන? එක ගුණයක් අරගෙන ඒ ගුණේ පිළිබඳ මෙනෙහි කරන්න ඕන. ගුණේ විතරක් මෙනෙහි කරන්න. එතකොට දැන් කාටද කියන්න පුළුවන්ද දැන් මේ නිවන් දකින කම වේදේ කාටද කියන්න පුළුවන්ද? එතකොට ආරම්භයේ සීල විසුද්ධිය නේද? ඒක කියන්න ඕන. ආරම්භයේ තමයි සීල විසුද්ධිය. ඊට පස්සේ චිත්ත විසුද්ධිය ඇති කරගන්න තෝරගන්න මොන භාවනාවක්ද? සමත භාවනාව තෝරගන්න. සමත භාවනාවක් වශයෙන් බුද්ධාංශි භාවනාව තෝරගන්න යෝගාවචරය මොකද කරන්න ඕන ඉතරලාම දැන් කිව්වා. මොකද කිවි? ගුණ නවයේ අර්ථ සාහිත්‍ය දැනගන්න ඕන. දැන් කියනවා දැන් මේ දැන් අපි තමු කොළඹ කියලා නේද? දැන් කොළඹට නිතරම යන්න පුරුදු වෙච්ච කෙනෙක්ගෙන් අහනවා මේ කොහොමද මේ කොළඹ කොහේ හරි තැනක් කියවන්නේ නේද? පිටකොටු තැනක් කියන් කඩයක් කියන් කො නේද? ඊට පස්සේ අහනවා කොහෙද තියෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ දැන් එයාට කියන්න බැයි දැන් ඉතර ඉහළ තියෙන කෙනාට මේ අන්න මෙතන යන්න මෙන්න මෙහෙම හැරෙන්න මේ පාරෙන් හැරෙන්න මේ පාරෙන් හැරෙන්න කියලා කියලා අන්න මෙතනට යන්න පුළුවන් කියලා කියන්න බැයිද? පුළුවන්. කියන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් අහනවා මේ අනේ අපිට කියන්නකෝ මේ නිවන් දැකීමට යන්න පාර මොකද්ද කියලා කියන්න කියලා අහනවා. නේද?
එතකට පාරාපම කියනවා මේ පරංගිය කෝට්ට ගියා වගේ කිව්වට හරියන්නේ නැත් නේද එහෙම කියවනක් තියව නේද පරංගිය කෝට්ට ගියා වගේ අහලා නැන්ද එහෙම නේද අහලා තියෙනවා සර් ඒ කියන්නේ මේ නහය අල්ලන්න තියෙන සරලම පාර කියන්නේ නැතුව ඔළුව වටේට දාලා නහය අල්ලන්න කියලා කිව්වොත් එහෙම අල්ල ගන්න පුළුවන්ද? පුළුවන් නැල්ලන්න. අල්ල ගන්න අමාරු. අල්ලන්න බෑ. ඉතින් මේ ඉතින් ඒ වගේ කියලා වැඩකුත් නැහැ. එතකොට කෙලින්ම කියන්න ඕන කොහොමද? මේ මෙන්න මේමයි පංචශීල තමයි සීල විසුද්ධිය ඇති කරගන්න තියෙන ගිහි කෙනෙකුට ආරකාන්ත පංචශීලය. දැන් එතනින් නතර වෙන්නේ නැතුව ඊගාවට ඇති කරගන්න තියෙන විසුද්ධිය තමයි මොකද්ද? මොකද්ද? චිත්ත විසුද්ධිය කියන්නේ මොකද්ද? චිත්ත විසුද්ධිය කියන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙනම් සිත භාවනා සිදු කරගෙන සිටි නීවරණ ධර්ම යටපත් වීම මත ඇතිවන පාරිශුද්ධ භාවය. නීවරණ ධර්ම යටපත් වීම මත සිත ඇතිවන පාරිශුද්ධ භාවයට තමයි මොකද්ද කියන්නේ? චිත්ත ශුද්ධිය කියලා කියන්නේ. විසුද්ධිය කියන්නේ පාරිශුද්ධ භාවය වෙන පිරිසුදු වීමනේ. එතකොට නීවරණ ධර්මතාව යටපත් වීම මත හිත ඇතිවන පාරිශුද්ධ භාවයට තමයි චිත්ත විසුද්ධිය කියලා කියන්නේ. එතකොට සීලයක් ආරක්ෂා කරනකොට සිතේ පාරිශුද්ධ භාවයක් ඇති වෙනවද? සීලයක් ඇති කරගන්නකොට සිතේ පාරිශුද්ධ භාවයක් ඇති වෙනවද? එහෙමයි සීලය අදිස්ථාන කරන්න පුළුවන් සම්මත. මයික් ඔෆ් කරගන්න ඕනලාට විතරක් කතා කරන්න. මයික් තුනක් ඕනලා තියෙන. මයික් දෙකක් ඕනලා තියෙනවා. අහගියෝ. දැන් අපි ඇහුවේ දෙය මොකද්ද? සීලය ආරක්ෂා කරන සිතේ පරිශුද්ධ භාවයක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනසක් නමු සීලය ආරක්ෂා කිරීමම මේ චිත්ත ශුද්ධිය විදිහට සලකනවද? නැහැ. ඒක චිත්ත ශුද්ධිය විදිහට සලකන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? සීලය තුළින් නීවරණ ධර්මතාවය යටපත් වීමමදි. එහෙනම් නීවර ධර්මතාවයන් කියන්නේ මොනවද? පංච නීවරණ කියලා කියන්නේ මොනවද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. උද්ධච්ච කුච්ච. එතකොට ඒවට තමයි නීවරණ ධර්මතාවයන් කියලා කියන්නේ. නීවරණ කියන තේරුම මොකද්ද? නීවරණ කියන තේරුම මොකද්ද? නිවන ආවරණ. ඔව් නිවන ආවරණ. තව පැහැදිලි කිරීමක් තියෙනවා මොකද්ද? නීවරණ ධර්මතාවයන් තව ස්වභාවයක් තියෙනවා මොකද්ද? සිතේ පවත්නා කුසලයේ යටපත් කරන පවත්ත ගන්න ඉඩ දෙන්න. ඒ වගේම ඇලීමක් ඇති වෙනවා. හට නොගත්ත කුසලේ හට ගැනීමක් ඇති කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි එහෙනම් ඒකට කියන්න පුළුවන් වෙන මොකද්ද? පවතිනා කුසලේ නැති කිරීම පිණිසත් හට නොගත්ත කුසලේ හට නොගැනීම පිණිසත් ඒකේ පවතින ධර්මතාවයන් කියලා මම දැන් නීවරණ ධර්ම කියලා කියනවා. එහෙනම් මේ නීවරණ ධර්ම යටපත් කිරීම පිණිස යම්කිසි භාවනාවක් කරනවා නම් ඒ භාවනාව කරනකොට සිතේ පාරිශුද්ධ භාවයක් ඇති වෙනවා. මොකද ඒ පාරිශුද්ධ භාවය කියන නම?
නීවරණ ධර්මතාවයන් යටපත් වීම පිණිස යම් කෙනෙක් භාවනාවක් කරනවා. ඊට පස්සේ භාවනා කරපම හිතේ තියෙන පාරිශුද්ධ භාවයට මොකද කියන්නම්? චිත්ත විසුද්ධි. චිත්ත විසුද්ධිය. එතකොට නීවරණ ධර්මතාවයන් යටපත් වීම මත සිටියේ තියෙන පාරිශුද්ධ භාවයෙන් චිත්ත විසුද්ධිය. එතකොට එහෙනම් චිත්ත විසුද්ධිය ඇති කරගන්නේ මට එතකොට යම් පාර කියන්න ඕන. එතකොට චිත්ත විසුද්ධිය ගන්න පාර කියන්න ඕන මෙන්න මේමය මේ පාරේ යන්න වරදින්නේ නැහැ මෙන්න මේමය කියලා. එතකොට අනම්මනම් කතන්දර කියලා බෑ. කියන්න ඕන හරියට පාර. නේද? එතන මොකද කියන්න ඕන? බුද්ධ ශිෂ්‍යයා මෙන්න මෙහෙම තියෙනවා. ගුණයන් නමේ මෙන්න තියෙනවා. අර්ථතු පාඩම් කර ගන්න සරල සාරාංශ වශයෙන්. ඊට පස්සේ මොකද කියන්න ඕන? එතන නතර වෙන්නේ නැතුව මේ අර්ථ නැතුව වචන ටික මෙනෙහි කරන පුරුදු වෙන්න මුලින්ම අඟට අඟින්නම් මුලට. ඊට පස්සේ මොකද කියන්න ඕන? දැන් මේ භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා දැන් මේ දේවල් කරන යෝගාවචරය ඉන්නවනේ දැන් මේකට සම්බන්ධ වෙලා අපේ සූමර් සම්බන්ධ ටික දෙනෙක් විතරෙන් තව ඉන්න සම්බන්ධ නොවන අය. ඉතින් මේ දැන් ප්‍රශ්න තියෙන්නේ මේ කාට හරි මේ නිවන් මාර්ගය පැහැදිලි කරනකොට මෙන්න මේකයි කියලා කියාගන්න හැකියාව නැහැනේ. නේද? එහෙම නේද? මෙන්න මෙහෙමයි පටන් ගන්න තියෙන්නේ මෙහෙමයි මෙන්න මෙහෙමයි යන්න ඕනේ පාර කියලා හරියටම මේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉතින් මේ සමස්ත මාධ්‍ය තුළ තියෙන දෙයක් නේ. බෞද්ධ නාලිකාව, දිදුලු නාලිකාව, සද්දා නාලිකාව, අර නාලිකාව, මේ නාලිකාව කියලා තියෙන නාලිකාව. ඉතින් ඔය කිසිම නාලිකාවකින් අහන්නත් හම්බෙන්නේ නැහැ නේද ටික. චිත්ත සුද්ධිය ටික ගන්නවත් අවශ්‍ය කරන දේ හරියට අහන්න හම්බ වෙන්නේ නැහැ. චිත්ත සුද්ධිය ගැන කවර කතාවද? නමුත් මේ එතකොට හරියට පාර කියලා දෙන්න ඕන මෙන්න මෙහෙමයි චිත්ත විසුද්ධිය ටික ගන්න. එතකොට තමයි මොකද වෙන්නේ? යම් කිසි කෙනෙක්ට එතකොට තමන්ගේ දැක්ම නිවැරදි දැක්ම පිරිසුදු භාවයට පත් වෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? වැරදි දැකීමකට නිරන්තරයෙන්ම යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට චිත්ත විසුද්ධිය ටික ගත යෝගාවචරයේ එයින් නනවති ඊගවට ඇතිර ගන්න ඕන විසුද්ධිය මොකද්ද? දිට්ඨි විසුද්ධිය ඇතිකර ගන්න යෝගාවචරයේ විසින් මොකද කරන්න ඕනේ? ආත්ම දෘෂ්ටි නැති කර ගන්න ඕනේ. ආත්ම දෘෂ්ටි නැති කර ගන්න මොකද කරන්න ඕනේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දකින්න ඕන සම්මා. ඔව් බුද්ධාංශය භාවනා කරමින් මේ මොහොත ක්‍රියාත්මක කරන ස්කන්ධ තුනක් වෙන් කර ගන්න ඕන. ස්කන්ධ පහක් නෙමෙයි ස්කන්ධ තුනයි වෙන් කර ගන්න. ගොඩවල් තුනක් ගොඩවල් පහම වෙන් කරන්නේ ඉස්සෙල්ලාම ගොඩවල් පහෙන් තුනක් වෙන් කරන. මොනවාද ගොඩවල් පහෙන් වෙන් කරන තුන? දැනීම හඳුනා ගැනීම වේදනාව. අන්න හරි. දැනීම හඳුනා ගැනීම වේදනාව වෙන් කරන ගොඩවල් පහෙන්. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? වෙන් කර ගැනීමට පහසුවක් වෙනස මොකද කරන්න ඕනේ? වෙන් කර ගන්න පහසුවක් වෙනස මොකද කරන්න ඕනේ මේ ගොඩවල් පහ? මුලින්ම අනිත්‍ය දකින්නවා ඊට පස්සේ දුක්ඛ භාවය. අනිත්‍යන පස්සනාව දුක්ඛන පස්සනාව අනත්තන පස්සනාව වඩන්න ඕනේ. එතකොට දැකීමට පහසුවක් වෙනස තමයි මේ අනුපස්සනාවන් වඩන්නේ. ඉතින් අනිච්චන පස්සනාව, දුක්ඛන පස්සනාව, අනත්තන පස්සනාව වඩනකොට මොකද වෙන්නේ? අන්න එතකොට ගොඩවක් පහ වෙන් වෙලා ගොඩවක් පහෙන් තුනක් වෙන් කර ගන්න පුළුවන්කම තියෙන දැනීම
හඳුනා ගැනීම වේදනාව වශයෙන්. එතකොට දැනීම හඳුනා ගැනීම වේදනාව වෙන් කරගත්තට පස්සේ යෝගාවචරයේ ඊගවට කල්පනා කරන නම් මොකද්ද? දැනීම හඳුනා ගැනීම වේදනාව දැන් ඕන ඒ කිනාට වෙන් කරගන්න පුළුවන්කම තිබුණා. ඊට පස්සේ මාද වෙන් කරගන්න ඕනේ? වර්තමාන හේතුඵල සම්බන්ධතාවය දකින්න ඕන. මොකක් දකින්න ඕනේ? වර්තමාන හේතුඵල සම්බන්ධතාවය. දැන් වර්තමාන හේතුඵල සම්බන්ධතාවය දකින්න කියලා කියන්නේ මොකද්ද? දැන් අපි තුන්කෝ පහනක් පත් වෙනවා කියලා. මොකද්ද පත් වෙන්නේ? පහනක දැල්ල එතකොට පත් වෙනවා. එතන පහනක් පත් වෙනවා කියලා කියන්න පුළුවන්. එතන මේ වර්තමාන හේතු ටික මොනවද? තිරයත් තෙලුත් ගින්දරත් පහනත්. පහන තියෙනවා, තමා තියෙනවද? තෙල් ටික තියෙනවා, තිරයත් තියෙනවා, ගින්දර තියෙනවා. ඊට පස්සේ ওই කාරණා ටික එකට එකව වීම නිසා කියන මොනවාද? පහනක් දැන් පත් වෙනවා කියලා කියනව නේද? එතකොට දැන් ওই ටිකෙන් එතකොට පහන නැත්තම් තිරෙත් නැත්තම් එතකොට පොල් දලුත් නැත්තම් එතකොට ගින්දර කියලා දෙයක් උනත් නැත්තම් එතන පහන පත් වෙනවා කියලා දෙයක් තියෙනවද? නැහැ. ඒ දේවල් ටික නැහැ. එතකොට තමයි පහන පත් වෙනවා කියලා කියලා කියන්නේ මොකද්ද අපි? කාරණා ටික එකතු වීමක්. පහන පත් වීම කියලා කියන්නේ මොකද්ද? කාරණා කීපයක එකමුතුවක්. පහන නැත්තම් පහන පත් වෙනවා කියලා කියන්න බෑ. තෙල් ටික නැත්තම් පහන පත් වෙනවා කියලා කියන්න බෑ. තිරයක් නැත්තම් පහන පත් වෙනවා කියලා කියන්න බෑ. ඒක ගින්දර කියන දේ දකින්න එහෙම පත් එහෙම ගින්දර නැත්තම් මොකද වෙන්නේ? එතන පහන පත් වෙනවා කියලා කියන්න බෑ. ඒත් මේ කාරණා ටික එකතුවක් තමයි පහන පත් වෙනවා කියලා සලකන්නේ. එතකොට ඒ ආකාරයෙන්ම වර්තමාන හේතුඵල සම්බන්ධතාවය දකින්න ඕනකම තියෙනවා කොහොමද? මොන සම්බන්ධයෙන්ද? පංචස්කන්ධයේ සම්බන්ධයෙන්. එතකොට මේ පංචස්කන්ධයට ආයි කොටස් තුනක් වෙන් කරගත්ත දැනීම, හඳුනා ගැනීම, වේදනාව. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දැනීම හටගන්න හේතුකාරක මොනවද කියලා බලනවා. බුද්ධාස්ති භාවනා කරනකොට හටගන්න දැනීම හටගන්න හේතු මොනවද? විඥාණය හටගන්න හේතු වන නාම ධර්මතාවයන් ටික මොනවද? මොනවද? ගුණයන්. විඥානේ හටගන්න ස්පර්ශයයි ස්පර්ශය සහ මනසිකාරය. එතකොට යෝගාවචරය විසින් මොකද ගන්න ඕනේ? විඥානේ හටගන්න හේතුකාරක ධර්මතාවයන් ටික ඉස්සරහට දාලා ගන්න ඕන. විඥාන හටගන්න හේතුකාරක ධර්මතාවයන් ටික ඉස්සරහට දාලා ගන්න මොකද? ස්පර්ශය, මනසිකාරය, දැනීම, හඳුනා ගැනීම, වේදනාව. එහෙම කරනකොට මොනවද අහුවෙන්නේ යෝගාවචරයට? ස්පර්ශය නිසා, ස්පර්ශය මනසිකාරය නිසා මොකද වෙන්නේ? විඥානේ හට ගන්නවා. ස්පර්ශයේ මනසකර නැත්නම් විඥානයේ හට ගැනීම වෙන්නේ නැහැ. එතකොට මේ හේතුඵල සම්බන්ධතාවය දකින්න ඕනේ. හේතුඵල සම්බන්ධ මෙන්න මේ හේතුන් නිසා මෙන්න මේ ප්‍රතිඵලය හට ගන්නවා. මේ හේතු නැතුව ගියා මෙන්න මේ ප්‍රතිඵලය නැති වෙනවා කියලා තේරුම් ගන්න ඕනකම තියෙනවා. හේතුඵල සම්බන්ධය දකින්නවා කියන්නේ ඒකයි. මේ හේතු නිසා මේ ප්‍රතිඵලය හටගන්නවා. මේ හේතු නැතුව ගියාම මේ ප්‍රතිඵලය නැති වෙනවා කියලා හේතුඵල සම්බන්ධය දකින්න ඕන.
හරියට කියනනම් කොයි වගේද අපි ගත්ත උදාහරණේ පහන පත් වෙනවා කියලා කියවම මොකද වෙන්නේ මේ පහන පත් වෙනවා කියලා කියන්නේ මොකද මේ පහන තියෙන්නට ඕන මොනවාද පොල් දෙල් තියෙන්න ඕන ත්‍රී තියෙන්න ඕන මේ ගින්න තියෙන අතර මේ කාරණා හතර එකට එකතු වීම නිසා තමයි මොකද මේ පහන පත් වෙනවා කියලා සලකන්නේ ඒ වගේ මොකද ගන්න ඕන මේ විඤ්ඤාණයට ගන්න හේතුකාරක ධර්මතාවයන් ටික මෙන්න මේවයි ප්‍රධාන හේතුකාරක දෙක ස්පර්ශය තියෙනවා ඒ වගේ මානසිකාරය කියන ධර්මතාවයන් තියෙනවා දැන් බුද්ධාංශී භාවනා කරනකොට ස්පර්ශය කියන්නේ මොකද්ද ගුණයන් සිහිපත් කිරීම බුද්ධාංශී භාවනා කරනකොට ස්පර්ශය කියන්නේ මොකද්ද නැත සාමාන්‍ය ස්පර්ශය කියන්නේ මොකද්ද බුද්ධාංශී භාවනා කරනකොට සාමාන්‍ය ස්පර්ශය කියන්නේ මනසට අරමුණක් සම්බන්ධ කරන සිතුවිල්ල මනසට යම්කිසි අරමුණක් සම්බන්ධක සිතුවිල්ලට තමයි ස්පර්ශය කියලා කියන්නේ නැත්නම් මේ මනෝඅධ්‍යය සම්බන්ධ කරන සිතුවිල්ල සම්බන්ධක සිතුවිල්ලට තමයි ස්පර්ශය කියන්නේ ඒකට මනසට නේනකොට බුද්ධාංශී භාවනා එත මනසට යම්කිසි ක්‍රියාවක් සම්බන්ධක සිතුවිල්ලට තමයි මොකද්ද කියන්නේ අපි ස්පර්ශය කියලා කියන්නේ සම්බන්ධ කරන සම්බන්ධ කරන එතකොට පුජ්‍යලයක්ද දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද මනසට යම්කිසි රමන සම්බන්ධ කරන යම්කිසි පුජ්‍යලයක්ද දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද විඥානේ දෙවියෙක්ව බ්‍රහ්මයෙක්ව කවුරුවත් නැ මේ හිතේ මැතුලේම තියෙන ස්වභාවය ශක්ති විශේෂ ස්වභාවය හිත ඇතුලේම තියෙන ශක්ති විශේෂ ස්වභාවයක් තමයි මේ කතා කරුවේ මානසිකාරය කියලා කියන්නේ මොකද්ද? මනාව සිත සිතින් ගන්නා වරමුණ සමගිය උදේන නැතම් සිතක් උදාවන්නේ අරමුණේ යදවීම. හරියටම හරි. එතකොට ඒ අරමුණ උපන්නා සිත අරමුණ සමග ඇති වෙලා නැවත සිතක් උත්පද්දවලා අරමුණ ගන්නෙ. එතකොට ඒ කරන අයට උත්තර දෙනවා ඒක හොඳ නැත්නම් මේ අනිත් අයට නම් කවුරක් කරන අය කවුරුකුත් නැහැ කියලා දෙනවනේ. ඉතින් මේ එහෙමද අර ගුළු වගේ ඉන්න තුරු දැන් සාකච්ඡාට සම්බන්ධ වෙනකන් තවත් අයට ආධුනික අයටත් ලොකු ශක්තියක් ලැබෙනවා ඇති. මොකද මේ දේවල් පිළිබඳව කතා කරන්න හම්බ වෙන්නේ භාවනා මධ්‍යස්ථාන තුළ විතරයි. භාවනා මධ්‍යස්ථාන සම්බන්ධ වෙන අයට විතරයි මේ දේ කරගන්නත් හම්බ වෙන්නේ. එතකොට ඒගොල්ලෝ නිශ්ශබ්ද වෙලා කතා නොකර හිටියොත් එහෙම ගුළු වගේ හිටියොත් එහෙම තවත් අයට කරන්න තියෙන අවස්ථාවක් තමයි අහිමි කරන්නේ. තවත් කෙනෙකුට මේ ධර්ම මාර්ගයෙන් තියෙන අවස්ථාවක් තමයි හරහා අහිමි කරන්නේ. ඉතින් ඒකෙන්ද අහිමි කිරීමකට නෙමෙයි. එතකොට තවත් කෙනෙකුට කරන්න දිරි ගැනීමක් තමයි වෙන්න ඕනකම තියෙන්නේ. එතකොට ඔයන ඔය කියන කාරණා දෙක එතකොට ස්පර්ශයේ මානසිකාරය දැනීම හඳුනා ගැනීම වේදනා වශයෙන් ඒ ටික තේරුම් ගනිමින් ඉන්නවා. තිරුංගන් උපකාරයක් පිණිස වඩන අනුපස්සනා තුනක් තියෙනවා. මොකක් අනුපස්සනා තුන? අනිච්ච අනුපස්සනාව, දුක්ඛානුපස්සනාව සහ අනාත්මානුපස්සනාව. අනිච්ච අනුපස්සනාව වඩන්න මොකද හිතන්නේ? මොහතක් මොහතක් පාසා හටගෙන පැවත නිරුද්ධ වන බැවින් අනිත්‍ය වන්නේ. හරියටම හරි. මොහතක් මොහතක් පාසා හටගෙන පැවත විරුද්ධ මෙලින් අනිත් වන. එතන මෙතන ගණවද්ද දැනීම හඳුනා ගැනීම වේදනාව මොහතා මොහතා පාස හටගෙන පැවැත්ම විරුද්ධ මෙලින් අනිත් වන්නේ. දුක්ඛ අනුපස්සනාව වඩන්නේ කොහොමද? අනිත්‍ය වන නිසා දුක් ස්වභාවයෙන් යුක්ත වන්නේ. අනිත්‍ය නිසා දුක් ස්වභාවයෙන් පවතින. ඒක තමයි දුක්ඛ අනුපස්සනාව. අනාත්ම අනුපස්සනාව වඩන්නේ අවශ්‍ය පරිදි මගේ වශයෙන් පවත්වා ගන්න. එතකොට ඔය විදිහට මේ ත්‍රිවිධ වූ අනුපස්සනාවන් ටික වඩනවා. අනුපස්සනාවන් වඩනකොට මොකද වෙන්නේ? අර සංග වෙලා තියෙන දේවල් ටික මතුවලා එනවා.
සංගවිලා තියෙන පරමාර්ථ සත්‍ය මොකද වෙන්නේ මතු වෙලා එනවා එතකොට ලෝකේ එතකොට මේ සිතර දැනෙන හැම දෙයකටම කියන වචනයක් තියෙනවා මොකද්ද කියන වචනේ සිතර දැනෙන හැම දෙයකටම කියන වචනයක් තියෙනවා මොකද්ද කියන්නේ ධම්ම අර්ථ ඔව් අර්ථ කියලා කියන ධම්ම කියලා කියන්නත් පුළුවන් එතකොට මේ අර්ථ කොටස් දෙකකට බෙදනවා නේද මේ අර්ථ කොටස් දෙකකට බෙදනවා මොනවද බෙදන්නේ හීනාර්ථ සහ පරමාර්ථ බොහොමද හීනාර්ථ සහ පරමාර්ථක කොටස් දෙකකට බෙදනවා මේ හීනාර්ථ සහ පරමාර්ථ ධර්ම වෙන් කර හඳුනගන්නේ කොහොමද හීනාර්ථ වල තියෙන ස්වභාවය මොකද්ද බැලුම ඇති ලෙස කරනට සදාටම නැහැ මොකද්ද හුන්නේ හරියට හුන්නේ සබර් දෙවල් ඇති මතක මදන් හිනාතෝදේ ස්වභාවය මොකද්ද? හිනාර්ථවලට සමාන උදාහරණ ටිකක් කියන්නකෝ. හිනාර්ථවලට උදාහරණ ටිකක් කියන්න. ගේය. ගේ ගහ කොළ මම සිල්වා. වාහනය කාර් එක. ඒවා තමයි හිනාර්ථ කියලා කියන්නේ. පරමාර්ථ වල උදාහරණයක් කියන්න උදාහරණ ටික චිත්ත චෛතසික රූප පරමාර්ථ සතර පරමාර්ථ ධර්ම එතකොට ඒ වල රූප ධර්මතාවයන් ටික මොනවා ගත්තත් සියයට මොනවා ගත්තත් ඒක පරමාර්ථ පිටිරි පිටිරි මොනවා ගත්තත් ඒක පරමාර්ථ එතකොට දැන් ඔය දෙක වෙන් කර අනුගමන පුළුවන් සරලම ක්‍රමය මොකද්ද සරලම න්‍යායය මොකද්ද හීනාර්ථ සහ පරමාර්ථ දෙක වෙන් කර අනුගමන පුළුවන් සරලම න්‍යායය මොකද්ද හීනාර්ථ සැබෑටම තියෙනවා කියලා පේනවා නුවණින්ම සා බලද්දී නැහැ අන්න හරි මතු පිටින් බලනකොට තියෙනවා කියලා පේනවා නුවණින්ම සා බලනකොට එතන ඒක ඇත්ත නැහැ. උපමාව පැහැදිලි කරනවා නම් ඒ කියලා ගත්තොත් ගේ කියලා ගත්තොත් ඕනේ උපමාවක් විදිහට මීදුම කියන දේ ලොකුවට පේන ළඟට එනකොට මීදුම කියලා දෙයක් පේන්නේ නැහැ. එතකොට මේ පරමාර්ථවල ස්වභාවය මොකද? පරමාර්ථවල නුවණින් විමසා බලද්දී තමයි තියෙනවා කියලා පේන්නේ. නොවන විමසා බලන කලින් නොවන විමසා බලන කලින් මොකද කොහොමද පේන්නේ සත්‍ය වශයෙන්ම සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා නොවන විමසා බලන කලින් එහෙම දෙයක් නැහැ කියලා තමයි පේන්නේ දැන් පඨවි ධාතුව ආපෝ ධාතුව තේජ ධාතුව වාය ධාතුව තියෙනවද කියලා අහනවා කෙනෙක්ගෙන් නේද ධර්මය ගැන අවබෝධයක් නැති කෙනෙක්ෙන් අහනවා පඨවි ධාතු තියෙනවද ඛණ්ඩ තින දෙයක්ද බොණ්ඩ තින දෙයක්ද කියලා අය නේද අලුත් කෑමක්ද එහෙම අහන්නේ නැද්ද ඈ නැත්නම් සතෙද්ද කියලා හයි පඨවි ධාතු ආපෝ ධාතු තේජ ධාතු වයි එතකොට මේ දේවල් මේ නෝණින් විමසා බලන කෙනෙකුට විතරයි මොකද වෙන්නේ මේ දේවල් තියෙනවා කියලා වෙ පේන්නේ නැති නෝණින් විමසා බලන කලින් මොකද වෙන්නේ නැහැ කියලා තමයි තියෙන්නේ උදාහරණයක් පැහැදිලි කරුවොත් පරමාර්ථ දැන් සාමාන්‍යයෙන් යකඩයක අපි හිතමු ගිනියම තියෙන රත්තරන් තියෙන යකඩයක් කත්ලා තියෙන හොඳට ඇරෙනම් බලනකොට පේනවද යකඩයක් හත් වෙලා තිනකොට ඇතින්නම් බලනකොට පේනවද? පේන්නේ නැහැ සමහරු.
පත්තලා තිනවා කියලා තියෙන්නේ එන්දන්නේ අත තියලා බලන කෙනෙකුට පේනවා තිරුම් ගන්න හැරෙනවා පුළුවන් ඉතින් ඒ වගේ නෝණින් විමසා බැලීමක් කරන්න ඕන තොරද මේ මේ පරමාර්ථ ධර්ම නෝණින් විමසා බලන වැඩපිළිවෙල තමයි මොකද්ද අනිච්චන පසනාව වචන තියෙනවද දැන් අපි හිතමු දැනීම කියන දේ දැනීම මොහත මොහත පාසා හටගෙන පැවති නිරුද්ධ බෑ අනිත්‍යම අනිත්‍ය නිසා දුක් සෝපායම් පවතින්නේ නිත්‍යම සුකෝෂේ මම කැමති පරිදි මගේ වශයෙන් පවත්තා දුන්නා කිපන ආත්ම වන්නේ ඒ විදිහට මෙනෙහි කරනවා පැහැදිලි වැහෙනවද පැහැදිලි වැහෙනවා සම්බන්තය පොඩ්ඩක්වත් අයින් වීමක් උන්නේ නැහැ නේද කතා කරගෙන යනකොට නෑ මොකද දැන් අපි මේ අද මේ එන්ටනකුත් දාලා තියන්නේ මේ වෙනුවෙන්ම ඉතින් මේකට තියන් මේ සම්බන්ධ ඇතිරගත්ත ඉතින් එතකොට මේ පහස්සෙන් කරගන්න පුළුවන් විදිහට ඉතින් එතකොට මේ එතකොට එහෙමනම් මේ දැනීම හඳුනා ගැනීම වේදනාව කියන කාරණාව එතකොට අනිච්චන පස්සනාවට යොමු කරන්නේ දුක්ඛන පස්සනාවට යොමු කරන අනත්තන පස්සනාවට යොමු කරන්නේ ඇයි පරමාර්ථ ධර්මතාවයෙන් කියන දේවල් නුඹෙන් විමසා බලන්නට කෙනෙකුට වටහා ගන්න බැරි නිසායි පරමාර්ථ ධර්මයන් නුඹෙන් විමසා බලන වැඩපිළිවෙලට කියන වැඩපිළිවෙලට තමයි මොනවද දාගන්නේ අනුපස්සනාවන් තුනක් දාගන්නේ පරමාර්ථ ධර්මතාවයන් නුවණින් විමසා බලීමට තමයි අනුපස්සනාවන් තුනක් උදා ගන්න. මම දන්න අනුපස්සනාවන් තුන. එතකොට අපි අහුවේ දැන් විඥානයේ තියෙන හටගැනීම පැවතීම නැතිවීම විදර්ශනා නුවණින් දකිනවා. දුක්ඛ ස්වභාවයත් මනසට වැටහෙනවා. නිත්‍ය හා සුඛ වශයෙන් මගේ වශයෙන් පවත් ගන්න බැරි ස්වභාවයත් මනසට ඒක අවබෝධයෙන් ඒක දකිනවා අවබෝධයෙන් තේරුම් ගන්නවා. එතකොට එතකොට අනිත්‍ය වෙන ප්‍රශ්නාවට දාගත්ත වචන එතන තියෙනවද? දුක්ඛන ප්‍රශ්නාවට දාගත්ත වචන එතන තියෙනවද? අනත්තන ප්‍රශ්නාවට දාගත්ත වචන එතන තියෙනවද? නෑ ඒවා සුදු හඳුනා ගැනීම මාත්‍රයක් විතරයි. ඒවා හුදු හඳුනා ගැනීම මාත්‍රයක් පමණයි. නමුත් ඒ කණිත ලක්ෂණයට එකයිද නැහැ. දුක් ලක්ෂණයට එකයිද නැහැ. අනාත්ම ලක්ෂණයට එකයිද නැහැ. ඒක හුදු හඳුනා ගැනීම මාත්‍රයක් විතරයි. හඳුනා ගැනීමට දාගන්න වචන ටිකක් විතරයි. ඊට පස්සේ ඒ විදිහට ස්පර්ශයේ මනසිකාර දැනීම හඳුනා ගැනීම වේදනාවත් හොඳින් තේරුම් ගත්තට පස්සේ කියන වර්තමාන හේතුඵල සම්බන්ධතාවය තේරුම් ගන්නවද? හඳුනා ගැනීම කියන්නේ සිතවිල්ල. මේ හඳුනා ගැනීම හට ගන්න තියෙන්නේ මොනවා හේතු කරගෙනද? යම්කිසි හඳුනා ගැනීමක් බුද්ධාංශයේ භාවනා කරනකොට වේවා ඕනෑම හඳුනා ගැනීමක් ඇති වෙනවා නම් සද්දයක් අහනකොට වෙන්න පුළුවන්. ගඳසුවඳ වෙන්න පුළුවන්, දිවට රසයක් වෙන්න පුළුවන්, කයට පහස වෙන්න පුළුවන්. ඕනෑම හඳුනා ගැනීමක් ඇති වීමට හේතුවක් තියෙනවා, ප්‍රධාන හේතුවක්. මොකද්ද හේතුව? ස්පර්ශය. ස්පර්ශය බොහොම හොඳයි. එතකොට ඒ ආයතනයට අරමුණු සම්බන්ධ කරන සිතුවිල්ල පාදක කරන තමයි මොකද්ද? ඕනෑම හඳුනා ගැනීමක් මේ ලෝකයේ තිබුණා නම් වෙන්නේ මොකද්ද? ස්පර්ශය නිසායි. ඒ ආයතනයට මොකද කනට නම් කනට සද්ද සම්බන්ධ වන සම්බන්ධ කරන සිතුවිල්ල තිබුණ නිසායි. දිවට නම් රසය සම්බන්ධ කරන සිතුවිල්ල තිබිච්ච නිසායි. එතකොට ඒ සම්බන්ධ කිරීමේ ක්‍රියාකාරීත්වය නිසාම තමයි හඳුනා ගැනීමක් වුනේ.
ලෝකයේ යම් කිසි ආකාරයකින් හඳුනා ගැනීමක් වෙන මොනාර හඳුනා වේදනාවක් හට ගන්නවා නම් මොන ස්වභාවයකින් හරි වේදනාවක් හට ගන්නවා නම් ඒ වේදනාව හටගන්නේ මොන හේතු කරගෙනද ස්පර්ශ හේතු කරගෙන ඔව් ස්පර්ශ නිසාම තමයි වේදනාව හටගන්නේ එතකොට යම් කිසි යෝගාවචරයේ ස්පර්ශයේ මනසිකාරය දැනීම හඳුනා ගැනීම වේදනාව වශයෙන් විදර්ශනා භාවනාවට ගන්නකොට අනේ යෝගාවචරයාට වර්තමාන හේතුඵල සම්බන්ධතාවය අවබෝධ වෙන්නේ කොහොමද? අරමුණක් සිතට සම්බන්ධ වීම නිසා. ආයි ප්‍රශ්නේ අහන්න. යම් යෝගාවචරයේ ස්පර්ශයේ මනසිකාරය දැනීම හඳුනා ගැනීම වේදනාව වශයෙන් විදර්ශනා භාවනාවට ගන්නවා. එහෙම විදර්ශනා භාවනාවට ගන්නකොට ඒ විදර්ශනා භාවනාවට ගන්න යෝගාවචරයාට වර්තමාන හේතුඵල සම්බන්ධතාවය අවබෝධ වෙන්නේ කොයි ආකාරයටද? සිතට අරමුණක් ආවේ නිත්‍ය වශයෙන් පැවතුන්නේ නැහැ කියන්නේ. සංස්කාරයක්. දැන් අපි කතා කරේ වර්තමාන හේතුඵල සම්බන්ධතාවය ගැනම තමයි කතා කරේ. වර්තමාන හේතුඵල වර්තමාන හේතුඵල සම්බන්ධතාවය අර විදිහට කියනවා දැන් අපි කියන්නේ දැන් පහනක් හට ගන්නකොට පහනක් තියෙන පහනපත් වෙනවා. ඊට පස්සේ මේ කවුරු හරි අහනවා මේ මහත්තයා මේ පහනපත් වීමට මේ හේතු ටික කියන්නකෝ මේ වර්තමාන මොහොතේ. මොකද කියන්නේ මහත්තයා කියන්නේ නැද්ද දැන් පහන තියෙනවනේ. තෙල් ටික තියෙනවා. ඉතින් තියෙනවා මේ ගින්දර තියෙනවා ඉතින් මේ ටික තමයි මේ පහනපත් වෙනවා කියලා කියන්නේ කියන්න බෑද මහත්තයාට විරාජ් මහත්තයා කියන්න පුළුවන්කම තියෙනවා ඉතින් අපි කියන්නේ අනේ ආකාරයටම යම් කෙනෙක් ස්පර්ශයේ මානසිකාර දැනීම හඳුනා ගැනීම වේදනාව වශයෙන් විදර්ශනා භාවනාවට ගන්නවා නම් වර්තමාන හේතුඵල සම්බන්ධතාවයේ කොහොමද කියන්න පුළුවන්කම තියෙන්නේ සංස්කාර ධර්මතාවය ඔක්කොම සිතුවිලි නෑ පහන තියෙන පහනපත් වෙනවා කියලා කියවම කියනවා මේ මෙතන පහන තියෙන නිසා පහනපත් වෙනවා කියලා කියනවා ඉතින් දිනින්ද පහනපත් වෙනවා කියලා කියනවා මේ ස්වභාවයෙන්ම ඒ මොහ ඒ මොහොතේදී මනසට වදිනා සිතුවිලි නෑ හරියට තේරුම් ගන්න දැන් පහන පත් වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා අහුවොත් මහත්තයා කියනවා මෙතන පහන් තියෙන හින්දා පහන පත් වෙනවා කියලා කියනවා තෙල් ටික තියෙන හින්දා පහන පත් වෙනවා කියලා කියනවා ඉතිරි තියෙන හින්දා පහන පත් වෙනවා කියලා කියනවා ගින්දර තියෙන හින්දා පහන පත් වෙනවා කියලා කියනවා පහ නැත්නම් මෙතන තෙල් මේ පහන පත් වීමක් කියලා කියන්නද තෙල් නැත්නම් තේ පහන පත් වෙනවා කියලා කියන්නද ඉතිරි නැත්නම් මෙතන පහන පත් වෙනවා කියලා කියන්නද ඒ වගේම ගින්දර නැත්නම් මෙතන පහන පත් වෙනවා කියලා කියන්න බෑ එහෙම කියන්න බෑ ඉද එහෙම කියන්න පුළුවන්. ඒතර වර්තමාන හේතුඵල සම්බන්ධතාවය ආදේශ කරන කියනවා. එතකොට අපි අහන්නේ එන්නේ ඒ ස්වභාවයෙන්ම යම් යෝගාවචර කිස්පර්ශයේ මනසිකාරය දැනීම හඳුනා ගැනීම වේදනාව වශයෙන් දර්ශනා භාවයට ගන්නකොට අන්න ඒ ස්වභාවයෙන් පැහැදිලි ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ස්පර්ශයේ නිරුද්ධතර වේදනාව නිරුද්ධ වෙනවා. අන්න හරි. ඔන්න එක දෙයක් විතරක් කිව්වා. ස්පර්ශ නිසා සංඥා හට ගන්නා බවත් ස්පර්ශ නිරුද්ධ වූ සංඥා නිරුද්ධ වන බවත් ස්පර්ශ නිසා සංස්කාර හට ගන්නා බවත් ස්පර්ශ නිරුද්ධ වූ සංස්කාර නිරුද්ධ වන බවත් නාම රූප නිසා විඥානේ හට ගන්නා බවත් විඥානේ හට ගැනීමට ස්පර්ශ නිසා මානසිකාර හේතුකාරකයක් වන බව නාම රූප නිසා විඥාන හට ගන්නවා ඒක නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානේ හටගෙන තියෙන්නේ එතකොට අපි කතා කරේ මනෝවිඤ්ඤාණ සම්බන්ධයෙන් නාම ධර්මතාවයන් දෙකක් විතරයි මොකද ස්පර්ශය සහ මනසිකාරය. මෙතන මේ ස්පර්ශය මනසිකාරය නිසා විඤ්ඤාණය හට ගන්නවා. ස්පර්ශය මනසිකාරය නැත්නම් විඤ්ඤාණය හටගන්නේ නැහැ. ඊගාට කිව්වේ ස්පර්ශ නිසා හඳුනා ගැනීම හට ගන්නවා. ස්පර්ශ නැත්නම් මොකද වෙන්නේ? හඳුනා ගැනීම
හටගන්නේ නැහැ. ස්පර්ශ නිසාම හටගන්න. ස්පර්ශ නිසාම හටගන්න. වේදනාව හටගන්නවා. ස්පර්ශ නැත්නම් මොකද වෙන්නේ? වේදනාව හටගන්නේ නැහැ නේද? එතකොට යම් යෝගාවචරයක් ගැන ස්පර්ශයේ මනසිකාර දැනීම ස්පර්ශයේ මනසිකාර දැනීම හඳුනාගැනීමේ වේදනාව වශයෙන් ඒ විදිහට විදර්ශනා භාවනා කටයුතු සංවිධානය කරගෙන ඉන්න අරමුණ මොකද්ද? යම් යෝගාවචරයක් ස්පර්ශයේ මනසිකාර දැනීම හඳුනාගැනීමේ වේදනාව වශයෙන් මේ ඒ භාවනා කටයුතු සංවිධානය කරගෙන ඉන්න අරමුණ මොකද්ද? නාම රූප වේ සම්බන්ධතාවය දැකීම හේතු බලය නැති. ඔව් හේතුපා සම්බන්ධය දැකීමේ අරමුණ. හේතු ප්‍රධාන හේතුව තමයි මොකද? හේතුපා සම්බන්ධතාවයේ දැකීමේ අරමුණ. එතකොට යම් යෝගාවචරේ ස්පර්ශයේ මානසිකාර දැනීම හඳුනාගැනීම වේදනාවසේ දර්ශනා භාවනට ගන්නවා නම් අන්න ඒක නට වර්තමාන හේතුපා සම්බන්ධතාවය අවබෝධ වෙන්නේ කොහොමද? යෝ පටිච්චසමුප්පාදං පස්සති ඉතින් සම්පූර්ණ ගන්න. යෝ පටිසම්පාදම් පස්සති සෝධම්මං පස්සති. දැන් යෝ ධම්මං පස්සති සෝ පටිසම්පාදම් පස්සති. එතකොට යමේ පටිසම්පාදම් දකින්නවා නම් හෙතම ධර්මයේ ධර්මයේ දකින්නම් හෙතම පටිච්චසමුප්පාදම් පටිසම්පාදම් දකි. ඉතින් ඔය කීමන කියන්න හම්බ වෙන්නේ කාටද? ඔය කීමන කාටද කියන්න පුළුවන් වෙන්නේ? පොතේ තියෙන දේ කටපාඩම් කර ඕන කෙනෙකුට කියන්න පුළුවන්. සත්‍ය වශයෙන්ම ඔය කීමන කියන්න පුළුවන් වෙන්නේ කාටද? සත්‍ය වශයෙන්ම ගන්නව සමා තුලින් දැකලා කියන්න පුළුවන් වෙන කාටද? සත්‍ය වශයෙන්ම ඔය කීම තමා තුලින් දැකලා කියන්න පුළුවන් වෙන කාටද? විදර්ශන බාණක් පිටු කරන්නේ. ස්පර්ශයේ මානසිකාරයේ දැනීම හඳුනා ගැනීම වේදනා වශයෙන් විදර්ශන භාවනා කරන කෙනෙකුට විතරයි කියන්න පුළුවන්කම තියෙන්නේ. මොකද්ද? මොකද්ද? එහෙනම් ඔය කතාව කියන්න පුළුවන් වෙන කාටද? ධර්මයේ දකින කෙනෙකුට විතරයි. ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒ අපිට කියන්න බැරි කියලා ඕනගෙනුට කියන්න පුළුවන් ඉතින් නේද? නමුත් අපි කියන්නේ මේ සමාතලෙන් දැකලා කියන්න පුළුවන් වෙන කාටද? ස්පර්ශයේ මානසිකාරයේ දැනීම වේදනාවට දේශනා බාණ්ඩ ගන්නවා. එතකොට ස්පර්ශය නිසා විඤ්ඤාණ හට ගන්නා බව භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවද? නැත්නම් මේ අපි කියන දෙයක්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන සූත්‍රය මොකද්ද? මොකද සූත්‍රය? මහා පුණ්‍ය සූත්‍රය තමයි මේ ප්‍රධාන කාරණා ටික මේ එකන හයිලයිට් කරලා වෙනම පෙන්වා දෙලා තියෙන හේතුඵල සම්බන්ධය දකින්න ඕනේ මෙහෙමයි කියලා. එතකොට මහා පුණ්‍ය සූත්‍රයේ තියෙන්නේ මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය හට ගන්නවා. ස්පර්ශයේ හේතු වෙන්නේ මොනවද? වේදනාව හට ගන්නවා. ස්පර්ශ නිසා සංඥා හට ගන්නවා. ස්පර්ශ නිසා සංස්කාර හට ගන්නවා. ඊට තමයි ආහාර ප්‍රත්‍යයෙන් මොනවද රූප ධර්මතාවයෙන් හට ගන්නවා. ඉතින් මේ විදිහට පැහැදිලි කිරීමක් තමයි තියෙන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ හට ගන්න බව දේශනා කරුවාට නාම රූප කියන්නේ මොනවද කියලා පැහැදිලි කරලා නැහැ. මොකද්ද? මහා පුන්නම සූත්‍රය. එතකොට නාම රූප
කියන්නේ මොනවද කියලා පැහැදිලි කරන මොන සූත්‍රයක්ද? මෙතන සූත්‍ර දෙකක් තියෙනවා. නාම ධර්මතාවයන් පැහැදිලි කරන්න වෙනම සූත්‍රයක් තියෙනවා. නාම ධර්මතාවයන් ස්පර්ශ නිසා විඤ්ඤාණ හට ගන්න බව පැහැදිලි කරන මොන සූත්‍රයේද? චුල්ල රාහුලවාද සූත්‍රයේ මේ මහාතිපදම සූත්‍රය. නෑ. චුල්ල රාහුලවාද සූත්‍රය රාහුලවාද සූත්‍රය. චුල්ල රාහුලවාද සූත්‍රය රාහුලවාද සූත්‍රය දෙකේම තියෙන මොකද්ද? ස්පර්ශ නිසා විඤ්ඤාණ හට ගන්න බව. එතකොට මනසිකාර නිසා විඤ්ඤාණ හට ගන්න බව පැහැදිලි කරන මොන සූත්‍රයේද? මහාතිපදම සූත්‍රය. මහාති පදපාද සූත්‍රය. එතකොට එහෙනම් ඒක භාගදින වහන්සේගේ දේශනාව තමයි තියෙන්නේ. භාගදින වහන්සේ දේශනාව තුළ තමයි තියෙන මහාති පදපාද සූත්‍රයම තමයි තියෙන්නේ. මොකද අර කතාව දේශනා කරලා තියෙන සරිතුරුන් වහන්සේ ඒක හයිලයිට් කරලා පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මොකද්ද? ඔය මනසිකාරය ගැන කතා කරන්න යන දනම තමයි පැහැදිලි කරලා තියෙන්නේ. මොකද්ද? යෝ මනසිකාරය කියන තැන එතකොට පැහැදිලි කරලා ඉවර වෙලා ඒක හයිලයිට් කරලා තමයි පැහැදිලි කරලා තියෙන්නේ. මොකද්ද? මයිල් කරලා කියන්නේ විශේෂීකරණයකට පත් කරලා දේශනා කරන අපකට යෝ පටිසම්පස්සති සෝධම්මම්පස්සති සෝපටිසම්පස්සති. එතකොට මේ ඒ කියන්නේ මනසිකාරයට අදාළ පැහැදිලි කිරීම කරලා තමයි පැහැදිලි කරන්නේ ඒ කතන්දරේ. ඔය කියපු මේ හේතුඵල සම්බන්ධතාව ගැන පැහැදිලි කරලම දාන්න. එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා මේ ඒකින කාරණාවන් ටික හරියට ග්‍රහණය කරගන්න ඕනා කියන එක. ඉතින් එතකොට දැන් යම් කෙනෙකුට වර්තමාන හේතුඵල සම්බන්ධතාවය දකින්න ඕන නම් ඒකේන බාහන ක්‍රමවේදී සංවිධානය කරගන්න ඕන කොහොමද? ස්පර්ශයේ මනසිකාරය දැනීම හඳුනා ගැනීම වෙනවා. ඔව්. දැන් කෙනෙකුට කියන්න පුළුවන්කමක් තියෙනවද යන්න ඕන පාර? පාර දැන් හරියට කියන්න පුළුවන්ද? මේ පාර වැරදිච්ච කෙනෙකුට හරි පාර කියලා දෙන්න පුළුවන්ද? පාර වැරදිච්ච කෙනෙකුට හරි පාර කියලා දෙන්න පුළුවන්ද? පුළුවන් සමහස්. කොතෙන්ද පටන් ගන්න කියලා කියන්නේ? සීල විසුද්ධියෙන් පටන් ගන්න. හරි. හොඳයි. එතකොට එහෙනම් මේව පංචිල අරසවා ගන්න. අංකයකට පංචිල අරසවා ගන්න. ඊට පස්සේ අංක දෙකට මොකද කියන්නේ? සීල විසුද්ධිය ඇති කර ගන්න සිද්ධි. සීල විසුද්ධිය ඇති කර ගන්න ඔන්න පංචිල අරසවා කරන්න. ඊගාවට දෙන පණිවිඩය මොකද්ද? චිත්ත විසුද්ධිය ඇති කරගන්න මොකද්ද කරන්න ඕන කියලා කියන්නේ? සමත භාවනාවන් කියලා කියන්නේ මොකක්ද? සමත භාවනාව කියලා කියන්නේ මොකක්ද? බුදු ගුණ භාවනාව. නීවර ධර්මයන් යටපත් කරගන්න තියෙන භාවනාවක් කරනවා. මොකද නීවර ධර්මතා යටපත් කරන තියෙන භාවනාවන් ටික මොනවද? අන්න එකින භාවනාවන් එකක් කරන්න නේද? එහෙම භාවනා කටයුතු කරනකොට ඔන්න මේ හිතේ පාරිශුද්ධ භාවය තියෙනවා. චිත්ත පාරිශුද්ධ භාවය කියලා කියන්නේ මොකද්ද? නීවරණ ධර්මතාවය යටපත් වීම මත හිතේ තියෙන පිරිසුදු භාවය. නීවරණ ධර්මතාවයන් යටපත් වීම මත සිතේ තියෙන පවිත්‍ර භාවයට කියන නම තියෙන මොකද්ද ඒ නම? පාරිශුද්ධ භාවය. චිත්ත විසුද්ධිය. චිත්ත සුද්ධිය කියන්නේ මොකද්ද? චිත්ත සුද්ධිය කියන්නේ මොකද්ද? සිතේ පිරිසුදු බව ඇති. චිත්ත සුද්ධිය කියන්නේ මොකද්ද? සිතේ පිරිසුදු බව කරේ. චිත්ත සුද්ධිය කියන්නේ මොකක්ද? නීවර ධර්මතා යටපත් වීම මත සිතේ දින පාරිශුද්ධ භාවය, පිරිසුදු භාවය. එතකොට එනං බුද්ධාංශි භාවනා කරන යෝගාවචරයක් මෙන්න මෙහෙමයි
චිත්ත සුද්ධි ඇති කර ගන්න ඕන කියන පුළුවන් පාර හරියට කියන පුළුවන්ද බුදුරජාණන් නමේ අර්ථය ඇති මෙනෙහි කරන්න ඕන අත්යන් පාඩම් කරගෙන මෙනෙහි කරන්න ඊට සර්ථයන් නැතුව ගුණයන් වලට අගසිටත් අගසිට මුලටත් මෙනෙහි කරන්න දැන් ගුණයක් අරගෙන මෙනෙහි ගුණයක් කරන ගුණය මෙනෙහි කරන පුරුදු වෙනවා එන්නකොට සිතේ පාරිශුද්ධභාවයක් ඇති වෙයි ඉතින් ගුණයක් කරන ගුණයක් මෙනෙහි කරන මොකටද නෙමෙයි මේ ditthi suddhiye පැමිණීම පිණිස ඊට පස්සේ ගුණයක අර්ථය ඒ විදිහට මෙනෙහි කරන අතරතුරදී එයා ditthi suddhiye කියලා කියන්නේ මොකක්ද ditthi suddhiye කියලා කියන්නේ නාම රූපය අසතු භාවය අනිත්‍ය දුක්ඛ අනාත්මය මෙනෙහි කරන උතේ මනසේ ඇති පාරිශුද්ධභාවය ඔව් හරියටම හරි එතකොට මේ නාම ධර්මතාවයේ යථාසුභ නැති දුකම වශයෙන් දැකීම තුළ මනසේ තියෙන පාරිශුද්ධභාවය ඒ විදිහට කියන්න පුළුවන් නාම එතකොට ආත්ම දෘෂ්ටිය ප්‍රහින්න කරන ඥානය කියලා කියන්නත් පුළුවන් ඒ විදිහ යථාසුභභාවය දකිනකොට ආත්ම දෘෂ්ටිය ප්‍රහින්න කරන ඥානයට කියන්නේ මොකද්ද ditthi suddhiye කියලාමයි එතකොට මේ නාම රූප ධර්මතාවන් යථා ස්වභාවය තේරුම් ගන්නකොට සිතේ තියෙන පාරිශුද්ධ භාවය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටිය පිහින කර ඥානයට කියන පුළුවන් ditthi visuddhiye කියලා. එහෙනම් නම් බුද්ධාංශී භාවනා කරමින් ඔබ ditthi suddhiye ඇති කරගන්න මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ කියන්නේ කාටද? කැලේ පාර යන කෙනෙකුට. නේද? මේ හරි පාර කියලා දෙන කාටද? හරි පාර කියලා දෙන කාටද? කැලේ පාර. කැලේ පාර යන කෙනෙකුට. කැලේ පාර යන කෙනෙකුට ඒ කැලේ නෙමෙයි මේ කැලේ හොඳයි කියලා මේ කැලේට ගිහලා දාලා හරියනවද? වෙන කැලේ වෙන තව කැලේකට. සමාවන් ස්වාමීන්. හරි මම දැන් කියන්නේ. සමාවන් ස්වාමීන් වහන්සේ මට හරියට මතක නැහැ. ඔය දැන් ditthi visuddhi ඇති කරගන්න වගේ බුද්ධානුසතිය භවනාව කරන් යද්දී එහෙම යද්දී ඔය දැන් අනුලෝම ඒ විදියට ගිහිල්ලා ඊට පස්සේ යම් කිසි වෙලාවක ඔය ditthi visuddhiට ඒ හේතුපත්ය බලීමේදී යම් කිසි බුදුරුවක් ඒ බුදුහාමුදුරන්ගේ රුව ඒ මනසේ මැවෙන ඒ වගේ තැනක ඉඳලා ඒ සංඥාව ආපු තැන ඉඳලා ඒ ඇති වෙන ධර්ම පංචස්කන්ධයේද තුන අරගෙන විදර්ශනා කරන්න අවශ්‍ය ඕද බුද්ධාස්තේ භාවනා කරනකොට දැන් භාගතුන් වහන්සේගේ රූපේ රූපකය මෙහි කරන්නුන යෝගාවචරයේ ආධුනික යෝගාවචරයක් විතරයි රූපකය මෙනෙහි කිරීමක් කරලා රූපකය මනසෙන් දැකීමක් කරන්න ඕනේ මුලින්ම ආධුනික යෝගාවචරයක් විතරයි බුද්ධාංශී භාවනාවට ආධුනික යෝගාවචරය දැන් වක්කලි ස්වාමීන් වහන්සේ මොකද කරුවේ ජීවිත කාලේ මුලින්ම පටන් ගත්තේ කොහොමද භාගදින වහන්සේගේ රූපකය දකමින් ඉන්නවා කියලා තමයි බලමින් හිටියේ එතකොට දැන් මේ බෞද්ධ වහන්සේ වක්‍රී ස්වාමීන් වහන්සේව එලවන්න මොකද කිව්වේ? ධර්මයේ දකිනම් මා දකිනවා. ඔව් ධර්මයේ දකින එතකොට මම දකිනවා ඉතින් යන්න කියලා එලෙව්වා. එතකොට එහතර එකින් පේනවා මේ බෞද්ධ වහන්සේගේ රූපකය දැකීම කියලා කියන්නේ ඉත පහදවා ගැනීම කියන ධර්මයේ දකීම නොවන බව පැහැදිලි වෙනවා. නේද? එතකොට ධර්මයේ දකින කෙනෙකුට බෞද්ධ වහන්සේගේ රූපකය නෙමෙයි බෙදගත් වෙන නාමකය පමණයි. එහෙම. මට ඒ දැන් ස්වාමීන් වහන්සාර බුදු ගුණ නවාරහති ගුණ ඒක ඒ අනුලෝම අවරෝහණ විදියට එහෙම යමින් ගිහිල්ලා එක්තරා මොහොතක දැන් කොයි මොහොතේද ස්වාමීන් වහන්සේගේ විදර්ශනාවට හරවන්න අවශ්‍ය ඕ දැන් යම් කිසි කෙනෙක් දැන් මේ දැන් අරහං සම්මා සම්බුද්ධ ජජන සම්පන්න සුගතෝ ඉදිරිය අනුලෝම පිළිලම වශයෙන් මෙනෙහි කරමින් ඉන්නවා ඉතින් එහෙම පිටිනම වශයෙන් එහෙම මෙනෙහි කරනකොට ඒ මොහොතේ දැනීම හඳුනා ගැනීම වේදනා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි.
ඊට පස්සේ අර ගුණයක් අරගෙන ඒ ගුණේ අර්ථය මෙනෙහි කරන් ඉන්න ගමන් පුළුවන්. ඉතින් ඒ ක්‍රම දෙකටම පුළුවන්කම තියෙනවා. එහෙමයි. මොකද ස්වාමීන් වහන්සේ මම ඒක අහන්න මට ඒක හරියටම මතක නැහැ ඔය කියනවා නේද ස්වාමීන් වහන්සේ උපචාර සමාධියකට ආවට පස්සේ විදර්ශනාව පටන් ගන්න එහෙම කියනවා නේද ස්වාමීන් වහන්සේ ඔව් දැන් උපචාර සමාධිය කියලා කියන්නේ මොකද්ද අර අරමුණට අරමුණ නිකන් එක්තරා අරහන්නම් අරහන්නම් ඒකටම ගැබ්බ වෙන එක වගේ නේ ස්වාමීන් වහන්සේ හිත දුවන්නේද ඔව් උපචාර සමාධිය කියලා කියන්නේ 아무ත දෙයක් නෙමෙයි දැන් උපචාර සමාධිය කියලා කියන්නේ මේ දැන් නීවර ධර්මතාවයන් සිතේ යටපත් වන මොහොතේ ඉඳන් ධ්‍යාන මට්ටමට පත් වෙනකන් තියෙන සමාධිය තමයි කියන්නේ මොකද උපචාර සමාධිය එහෙමයි නීවර ධර්මතාවයන් යටපත් වන මොහොතේ සිට ධ්‍යාන මට්ටමට පත් වෙනකන් හිටියන සමාධිය කියන මොකද උපචාර සමාධිය ධ්‍යාන මට්ටමට පත් වුණාට පස්සේ සමාධිය කියන නම තමයි මොකද්ද අර්පණ සමාධි අර්පණ සමාධි එතකොට මේ එතකොට දැන් මේ උපචාර සමාධි අවස්ථාව තමයි බුද්ධාස්ති භාවනාවෙන් ඇති වෙන්නේ ධ්‍යාන සමාධිය නෙමෙයි එතකොට දැන් මේ ඒ විදිහට බුද්ධාස්ති භාවනා කරමින් තව මහතර ප්‍රශ්න මොකක්ද තියෙනවද මොකද නෑ ස්වාමීන් වහන්සේ දැන් මං සමහර අය දැන් මං දන්න වගේ අය ඉන්නවා මං එයාලට දැන් එක එක්කෙනාගේ භාවනා කරන ස්ටයිල් තියෙනවනේ දැන් ඒ වගේ කෙනෙකුට දැන් මං භාවනා කරන ස්ටයිල් එක ස්වාමීන් වහන්සේ ඔය අර කාය විඥාණයනේ කාය විඥාණේ ඒකේ මට යම් කිසි තරමකට කාට හරි මග කියන්න පුළුවන් මගෙන් කවුරු හරි බුද්ධානුසතිය ඇහුවොත් මං ඇඹරෙනවා වගේ ඒකේ වගේ ඒක මට තේරෙන්නේ කොතෙන්දද යා සමාද විදර්ශනා පටන් ගන්න ඕනේ කියලා කියන එක මට තේරෙන්නේ ඒ වුණාට මන් දන්න මගේ සමහර කල්යාණ මිත්‍රයෝ ඉන්නවා ඒ භාවනාවල යනවා ඒකෙදි මට අර නා වූ යනේ ස්වාමීන් වහන්සේගේ පොතේ කියවපු සමහර පොඩි පොඩි තියෙනවා මතකේ තියෙන ඒ වුණාට හරියම අටම මගක් කියන්න තේරෙන්නේ දැන් අපි මුලින්ම පැහැදිලි කරුවේ මේ කිසිම ධර්මග්‍රන්ථයක මේ බුද්ධාශ්‍රය භාවනා කරමු දර්ශනා භාවනාවට ගන්න කම වේදයක් නැහැ මහත්තයා. එහෙමයි. කිසිම ධර්මග්‍රන්ථයක නැහැ. ඉතින් ඒ නිසා මේ ඉතින් මේ ධර්මග්‍රන්ථ පරිශීලනය කිරීම තුළින් ඒකෙන්ම එතකොට මේ නිවන් දකින මාර්ගයකට හම්බ වෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි තුන්කෝ නැලයන් කිසි කෙනෙක් කර නවගුණ වල අරගෙන බුද්ධාස්ති භාවනා කරනවානේ එහෙමයි එතකොට නවගුණ වල කරමින් එතකොට නවගුණ වල මෙනෙහි කරමින් මේ විදර්ශනා භාවනාවට එන්න බෑ එහෙමයි ඒ මොකද මේ එකන ගණන් ක්‍රීමට හිත යොමු වෙනවානේ එහෙමයි ගණන් ක්‍රීමට හිත යොමු වුණොත් ඒ විදර්ශනා භාවනාවට එන්න බැරි වෙනවා ඉතින් ඒකෙන්ද එතකොට ඒක ප්‍රායෝගිකව දැන් ගැළු කර තත්ත්වයකට මුහුණ පානවා ගොඩක් අය ස්වාමීන් වහන්සේ එහෙම ගියාය තමා ඉන්නේ සමහර වෙලාවට දැන් ගොඩක් අය එහෙම එක වචනයක් ජප කරමින් ගියාය තමා ඉන්නේ ඔව් දැන් යව ඒක මේ එහෙම මෙනෙහි කරන එක ප්‍රශ්නයක් නැහැ එතකොට මේ චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියට යන්න ඕනේ ඒගොල්ලන්ට කියන්න ඕනේ මහත් ඒකයි එහෙමයි මට පිම්බීම හැකිලිම ගැන නම් කියා ගන්න පුළුවන් ඒ වුණාට අරවල වගේ කියන්න නම් තේරෙන්නේ ඒ කාරේ ඉතින් ඒ විදිහට මේ චිත්තසුද්ධියේ සීමාවට පත් වෙන්නේ නැතුව දිට්ඨිසුද්ධියට යන්න එතකොට මේ මෙතන මාර්ගය මෙන්න මේකයි කියලා ඉතින් හරි පාර පෙන්වා දීමකට යන්න පුළුවන්කම තියෙනවා නම් ඉතින් මේ ඒක තමයි ඉතින් මේ ශාසන තුල කරන තව කෙනෙක් කරන ලොකුම යහපත නේද ඉතින් මේ ඒ විදියට ඉතින් අර තව කෙනෙකුට කරන්න ලොකුම උපකාරය හරහා කරගන්න පුළුවන්කම තියෙන තමයි මේ දෙයට යොමු වෙලා ඉන්න අතරතුරදී එතකොට දැන් අපි කතා කරපු දෙයට අනුකූලව
වර්තමාන හේතුඵල සම්බන්ධතාවයේ දකිනාකාරය කිව්වා නේද? එහෙමයි. එතකොට දැන් මේ එහෙමයි. එතකොට දැන් බුද්ධ ආශ්‍රිත භාවනා කරමින් ධර්මයේ දකින්නේ කොහොමද කියලා කියන පුළුවන්කම තියෙනවා. මෙන්න මෙහෙමයි බුද්ධ ආශ්‍රිත භාවනා කරමින් ධර්මයේ දකින්නේ. එහෙමයි. එතකොට කොහොමද කියන පුළුවන්කම තියෙන මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. බුද්ධ ආශ්‍රිත භාවනා කරමින් ධර්මයේ දකින්න. ධර්මයේ දකින්නවා කියන්නේ මේකයි නේද? මොනවාද එක එක ගුණ එක ඒ ගුණය එක්කම යම් කිසි හැඳී හැඟ දැන දැනීමක් එනවා ඒ දැනීම අඳුන ගන්නවා ඒක ඊළඟට ඒක සැප වේදනා හරි දුක් සැප වේදනාවක් හදා ගන්නවා ඒ වගේ අර ස්පර්ශය තේරුණ සරලව ගිය දේ නම් ස්පර්ශය තමයි ලොකුම රඟ දැක්වීම කරන්නේ. ඔව් තේ ඒක හරියට මේ ස්පර්ශය තමයි තින් මේ ප්‍රධාන භූමිකාව දැන් අපි නුවර ස්ථානක නැවතුලා හිටියේ දැන් අර මේ ගරයර මේ වෙනසම ගියලටසන් ගියලාක මේ හේතනට ස්ථානෙටම තව සයනෝස්සේ කෙනෙක් ඊට පස්සේ මේ ඒ සයනෝස්සේ මේ වගේ අර මේ වැඩසටහන් කරන සයනෝස්සේ කෙනෙක් ඒ කියන්නේ අපි නම කලාතුරු ගන්න කරන්නේ ඉතින් ඒ සයනෝස්සේ ඉතින් මේ ඒ කාලේ මේ කොරෝනා වලට කලින් ගොඩක් කලින් ඉතින් ඒ සයනෝස්සේ ඉතින් කිව්ව දේ තමයි අපි කිව්ව මේ ස්පර්ශයේ පවද්දගෙන දර්ශන බානාවක් තිනවා කියලා කිව්වා ඉතින් ඒ සයනෝස්සේ කියලා සුනේ මේ ස්පර්ශය පාදකන දර්ශන භාවනාවක් එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. ඒක බාගදින වහන්සේ පමණයි කරන්න පුළුවන්කම තියෙන. අනිකුත් අයට නම් කවදාවත් කරන්න පුළුවන්කම නැහැ. යට පිටින් රහතන් වහන්සේ කෙනෙකුට එහෙම භාවනාවක් කරන්න බෑ කියන අදහසක් දැක්වුවා. ඉතින් සමස්ත වූ ස්වාමීන් වහන්සේක අදහස ඕකයි. දැන් මහත්යය එහෙම ප්‍රධාන භූමිකාවක් ධර්මාවක් කියලා එහෙම කිව්වට ඉතින් බොහෝ ස්වාමීන් වහන්සේලා කටපාඩම් මෙන්න හරි දෙයක් කිව්වට අත තත්ත්වයේ තුල ඉන්න මොකද්ද කවදාවත් එහෙම දෙයක් කරන්න බෑ කියන අදහසින් ඉතින් බොහෝ ගිහි අය පවා ඉන්නේ කවදාවත් නම් එහෙම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ කියන අදහස. නමුත් ඉතින් බාගදින වහන්සේක දේශනාවේ මෙහෙම දෙයක් තියෙනවා නම් ඉතින් අපි ඒ දේ කරන්න නැතුව කොහොමද වෙන පැත්තකට කුස්සේ යන්නේ? ඉතින් ඒකින්ද ඉතින් මේ මොනා හරි දෙයක් ඉතින් අපිට ඉස්සරහට ධර්මතර කරන්න ඕන නැති ඒක අමාරුවෙන් හරි එතනට යන්න උත්සාහ කරන එක තමයි වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි කියන අදහස නේද? එහෙමයි ස්වාමිනස් මට එච්චර පාලි තේරෙන්නේ නැහැ. සබ්බ පාපස්ස අකරණං කියන්නේ සියලු ස්පර්ශයන් නැති කරන්න කියලා නේද ස්වාමිනා? එතකොට මේ ඒ කියන්නේ පාපේ ප්‍රහින කරන්නේ ඒකේ ස්පර්ශයකුත් තියෙනවද ස්වාමීන් වහන්සේ පාලි වචනේ සබ්බ පාපස්ස අකරණ? නෑ. එහෙම ගන්න පාපය කියන අදහස විතරයි තියෙන්නේ. එහෙම. ඔව්. ඉතින් එතකොට පාපේ පෙහෙන කිරීම ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ කතා කරන අපිටත් මේ පාලි භාෂා සම්බන්ධයෙන් එහෙම ලොකු අවබෝධයක් නැහැ. ඉතින් අපිට එහෙම ඇත්තටම අවබෝධයක් ගන්න අවශ්‍යතාවයක් උනේත් නැහැ. ඉතින් මේ මොකද කාලය පස්සේ භාවනා කරපු කරුවට පස්සේ අපි ත්‍රිපිටකය කියවන්න ගත්තේ. ඉතින් එතකොට ත්‍රිපිටකය කියවන්න පස්සේ අපි ආරණ්‍ය තුල ඉන්නකොට සමහරවිට ආරණ්‍ය වල අපි ඉන්නකොට දැන් ආරණ්‍ය මාත්‍ය මේ ඒ කාමරේ ත්‍රිපිටක ධර්මග්‍රන්ථ වහන්සලා තියෙනවා. දැන් ඒ ග්‍රන්ථ වහන්සලා නම් අපිට කියවන්න අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ සමහරවිට. කියවන්න අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ මොකද මේ අපි දැනගෙන හිටියා මේ ත්‍රිපිටකයේ රියන්දේ හිතේ තියෙනවා කියලා. ඊට පස්සේ මේ හිතේ රියන්දේ තවත් කෙනෙකුට පැහැදිලි කරන්න තමයි පස්සේ ත්‍රිපිටකය කියවන්න ඕන නැවතු වුණා. නේද? එහෙමයි. ඉතින් ඒකෙන්ද ඉතින් අපි බලන්න ඕන දේ තමයි කොහොම හරි ඉතින් මේ යන්නුන මාර්ගයේ පිළිබඳව අවබෝධයක් ඇති වෙන ඉස්සරහට එන එක තමයි ඕන වෙන්නේ. ඉතින් කොහොම හරි ධර්මයේ දකින්නේ කොහොමද කියලා කියන පුළුවන්කම තියෙනවා. ධර්මයේ දකින්න කියන්නේ හේතුඵල සම්බන්ධය දැකීමමයි.
එතකොට අපි අහන්නේ දැන් ස්පර්ශයේ මානසිකාරි දැනීම හඳුනා ගැනීම වේදනාව වශයෙන් දර්ශනා භාවයට ගන්නව නම් අන්න ඒක ධර්මයේ දකින්නේ කොහොමද කියලා කාටද කියන්න කාටද කියන්නේ කොහොමද කියලා දෙන කාට හරි මෙන්න මෙහෙමයි ධර්මයේ දකින්නේ ස්පර්ශයේ මානසිකාරි දැනීම හඳුනා ගැනීම වේදනාව වශයෙන් දර්ශනා භාවයට ගන්නව එහෙම ගන්නකොට ධර්මයේ දකින්නේ මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් වෙන්නේ කොහොමද ඒ අර ස්වාමීන් වහන්සේ මුලින්ම කියපු විදිහට ඒ වලට හේතුකාරක නැතිව ගිය තැන අරවා එකෙන් එක වැටි වැටි යනවා. ඔව්. ඒකට කියන්න ඕන කොම තියන්නේ මේ කොහමද ඒක ධර්මයේ නිසා විඥාන ස්පර්ශමයිසකට ස්පර්ශය මනසිකාරණ සවිඥාහට ගන්න ස්පර්ශය මනසිකාර නැත්නම් විඥායන්න ඒ වගේ මොකද්ද ස්පර්ශ නිසා හඳුනා ගැනීම හට ගන්න ස්පර්ශ නැත්නම් හඳුනා ගැනීම නැ ස්පර්ශ නිසා වේදනාවට ගන්න වේදනාව නැත්නම් සංඥා ඕක තමයි බගදන මහස් දේශනා කරලා දාලා තියෙන්නේ යෝ පටිසම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති යෝ ධම්මම් පස්සති සෝ පටිසම්පාදම් පස්සති යමෙක් හේතුඵල සම්බන්ධද කියන ධර්මයේ දකි නම් හේතුඵල සම්බන්ධකි ඔකියම තමයි ධර්මයේ දකීම වශයෙන් බගදන වහන්සේ දේශනා කරලා තියෙන ඊට පරිබාහිර දෙයක් නම් කොහේ හරි ධර්මයට අනුකූල කරන්න පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න කියලා කියන්න ඕන. ඔයිට පාහිර පරිබාහිර දෙයක් දේශනා කරලා තියෙනවා නේද? ඉතින් ඒ කියන ධර්මයේ දකීම වැඩ පිළිවෙලට ඉතින් ඔය විදිහට එන්න ඕන කියන අදහස තමයි කියලා දැක්විය යුතු වන්නේ. ඉතින් කොහොම හරි යන්න ඕන දෙයක් තියෙන්න ඕන දැන්. දැන් අපේ අපිට මේ වර්ධන තැන තියෙනවානේ හටක් වශයෙන් උත් වර්ධන තැන තමයි මොකද්ද මේ මේ ඒ කියන්නේ අපි එක එක ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් ගත්තහම මේ අනාගත ඉලක්ක නැහැ කාටවත් අධ්‍යාපනය ලබන අයට විද්‍යුතුන්ට පව කිසිම ඉලක්කයක් නැහැ මෙන්න මේ දේ සම්බන්ධයෙන් කරන්න ඕන කියලා ඉතින් මේ එතකොට නමුත් ආධ්‍යාත්මික ඉලක්කයක්කුත් නැහැ. දැන් පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට එතකොට විශ්වවිද්‍යාල තුල මෙහෙම දෙයක් කරන්න ඕන කියලා මෙහෙම අරමුණක් ලබා දීමක් වෙන්නේ නැහැ. එහෙම අරමුණක් ලබා දෙන්නේ නැති තාක්කම් මොකද වෙන්නේ? ඔක්කොම විභාගාත යනවා. නමුත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ වගේ දෙයක් තියෙනවා කියලා අරමුණක් ලබා දුන්නොත් එහෙම අරමුණ කරා හමාගා යනවා. ඉතින් මේ ඒක නිසා මේ විදිහට මේ කරන්න ඕන වැඩ පිළිවෙල ප්‍රවෘත්ත වෙනවා නම් ඉතින් ගොඩාක් හොඳයි දැන්. දැන් උදාහරණයක් විදිහට රටේ කුෂිකර්මාන්තයේ දැන් මේනකොට සම්වර්ධනය කරන්න ඕන කියලා සමහර පක්ෂ කියනවා ඉතින්. නමුත් මේ කරන්න ඕන වැඩ පිළිවෙල මොකද්ද කියලා අහපම කියාගන්නද? දැන් නිවන් දකින්න ඕන දෙයක් කිව්වහම නිවන් දකින්න මේ නිවන් දකින්න ඕන කියලා කියනවාද මෙන්න ධර්මය අහනවා නම් මොනවා කතන්දර ටිකක් කියනවා. නම නිවන් දකින්න මොකද කරන්න ඕන කියලා හෙව කියා ගන්න බෑ. එතන ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද මහත්තයා? නේද? එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් නිවන් දකින්න ඕන කරන්න මොකද්ද කරන්න ඕන කියන්නේ කරිටම ධර්මයෙන් දකින්න මෙන්න මේකයි. ධර්මයෙන් දැකීමෙන් තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ කියන එක මේ පැහැදිලි කරන්න දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙම නෑ. කතා කරපු දේව සම්බන්ධයෙන් තාම කොහෙද ගැටලු තියෙනවද? නෑ මෛත්‍රී භාව සම්බන්ධයෙන් එතකොට මේ විරාජ් මහත්තයා වන්න තියෙනවා එතකොට බානහල සම්බන්ධ කරගෙන විරාජ් මහත්තයා මේ උදේ පින්බේ මහකිරීම බාන සම්බන්ධයෙන් අර කලින් දුන්න ටික කරුවද? එහෙමයි ස්වාමීන් වහන්සේ මම ඒක කරමින් යනවා මෙහෙමයි ස්වාමීන් වහන්සේ මට හැඟුණ විදියට නම් ස්වාමීන් වහන්සේ මම සමාවන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඔය ඇවිල්ලා සරලව ඇවිල්ලා ධර්මයේ කැටි වෙන්න එපා ස්වාමීන් වහන්සේ නිවන් දකින්න නම් මට හැඟුණ විදියට නම් ස්වාමීන් වහන්සේ මෙහෙමයි හැඟුණේ මෙහෙම ගිහිල්ලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන එක අවසානයේ මේක කෙරෙහි ලොකු අවබෝධයෙන් කලකිරීමක් ඇති වෙන්න ඕන. අනිවාර්යයෙන්. එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක අනිවාර්යයෙන්ම දෙයක් ඉතින් මේ අපි එදා ඒ අවු
ඔව් එදා කිව්වේ මේක අත් උදව්වක් වෙනස පමණ තියාගන්න කිව්වේ නේද එහෙම ඔව් කරනවා ඒ අවබෝධයෙන් කලකිරීම මත ස්වාමීන් වහන්සේ ලෝකේ සියලු සංස්කාර ධර්මතා නිරුද්ධ වෙන්න ඕනත් නේද ස්වාමීන් වහන්සේ ඔව් සංස්කාර ධර්මතාව නිරුද්ධ කරන වැඩ පිළිවෙලට එන්න ඕන එහෙම ඊට පස්සේ වෙන දේ වෙයි නේද ස්වාමීන් වහන්සේ ඔව් දෙම මොන හරි ප්‍රතිගඩකින් අනිත්‍යතාවය දකින්න ඉන්න පුළුවන් නම් හරි එහෙම ඉතින් ඒකෙදි ස්වාමීන් වහන්සේ උපු කරුණුත් බොහෝම වටිනවා ස්වාමීන් වහන්සේ ඒ උනාට ස්වාමීන් වහන්සේ ඒවා මම කටපාඩම් කෙරුවේ නැහැ මොකද කටපාඩම් කරලා ධර්මයේ දකින්න බැරි හින්දා ඒ උනාට අර උදේ වයයක සහ ඒ ධාතු මානසිකාරය හිමින් මනසට නුවණින් මෙනෙහි වෙනවා ඒක ඕනම තැනක නුවණින් හිමින් උත්පාද වය ඇතිවීම නැතිවීම පේනවා වාහනයක යද්දී වුණත් වාහනයක් මේකක වුණා ඒ පිම්බීම හැකිලිම මත අර එක එක විදියකින් බැලුවොත් පංචස්කන්ධය පේනවා එක එක බැලුවොත් නම් රූප උත්පාද වය වගේ පේනවා ඉතින් ඒකේ මාර ලොකු සැනසීමක් තියෙනවා ඒ කියන්නේ ලෝකේ නිකන් සම්පීඩණය වෙලා වගේ ඔව් තේ ඒක හරියට මොනවා හරි ප්‍රතිගඩකින් අර මට ගැනීම සත්‍යවීම දකින්න තමයි තියෙන්නේ නේද එහෙමයි ඒකට ස්වාමීන් වහන්සේටත් බොහොම පිං ආ එතකොට මේ ඒකත් සමහර දේවල් ස්වාමීන් වහන්සේ දැනෙනවා ඒවා අර වචන වලින් කියා තේරෙන්නේ දැන් ස්වාමීන් වහන්සේ විග්‍රහ කරද්දි තමයි දැන් සක්මන් භාවනාව කරද්දී මානසිකාර ස්පර්ශය දැනෙන මානසිකාරයක් ඇති වෙනවද කියලා ඒ වගේ විග්‍රහයක් දැනෙන්නේ නැහැ. ඔව් ඒක හරි තේ. එතකොට මේ ඒක ඒකේ විඥානේ නැහැටිත් පේනවා. විඥානේ නැතු යන හැටිත් පේනවා. අර මානසිකාරය වෙන්නේ කොහොමද? ඒවා අර කියද්දි දැනෙනවා මිසක් නැතුව ඒක වෙද්දි තේරෙන්නේ නැහැ. වෙද්දි නාම රූප විඳිනවා විඥානේ නැහැටි ඒකේ එක විදියකින් බලපුවාම ස්කන්ධ ඇතිවි නැතිවීම යම් පේනවා. ඔව් ඒක හරිය දැන් මේ හයි දැන් කොහොම හරි මොන ක්‍රමයකින් හරි තියෙන්නේ මොකද්ද වෙනස් වෙන ස්වභාවය තිරුම් ගන්න තියෙන්නේ නේද? එහෙමයි. දැන් බෙදා වෙන් කර ගැනීම කියලා කියන්නේ තමයි ඒකට පහසු වෙන්නේ නැහැ පෙස්ස එතකොට ඒක මමයි කියන එකම දුරු කර ගන්න තියෙන තවත් පහසු වෙන ප්‍රේස් කරන දේ ආ ඉතින් මේ එතකොට මේ ඊට අමතරව මේ අර වෙන්කර ගැනීම ක්‍රියාවලිය නැති වුණත් හට ගැනීම සත්‍ය වීම දකින්න ඉන්න පුළුවන් එක ප්‍රමාණවත් වෙනවා එහෙමයි ඔව් ඒකත් බොහොම පින්ස් ස්වාමීන් වහන්සේ ඔව් ඒකනේ එතකොට ඊට ටික අපි මේ ස්පර්ශය මනසිකාරය ටික අපි ඉස්සරහට කරමු උදේ තින්නේ මේක දිමරම කරලා ඒ ටික වන්න තියෙනවා අපි ඒකට යමු කරමු හොඳයි ඉතින් එහෙමනම් මේ අපි ඊගාවට මේ හේතුඵල සම්බන්ධතාවයට දාලව සම්මා දිට්ඨි සූත්‍රය සුලින් පැහැදිලි කිරීම කරන්න බැලුවා ගියා ඊට අමතරව පටිසම්පාදාව සම්බන්ධයෙන් අපි විශේෂ විදර්ශනා භාවනාවක් අපි ගියපාර කරන්නට ලෑස්ති වුණා ඊට පස්සේ ඒ විදර්ශනා භාවනාව කරද්දී කරගන්න බැලුවා ගියා අපි ගියපාර ඉතින් අපි ලබන පරස්ථානදී මේ විශේෂ විදර්ශනා භාවනාව බන්න අපි ඒකට පැහැදිලි කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා පටිසම්පාදාම දාලව මේ ලබන පරිසතහනේදී ඒක ප්‍රායෝගික වශයෙන්ම වර්තමාන මොහොතේ ධම්ම කරන දේ නෙමෙයි වර්තමාන මොහොතට පෙර ඉතින් ඒ ක්‍රීමේ පුරුද්ද මත වර්තමාන මොහොතට ඇවිල්ලා පසු කරන්න උපකාරයක් වෙන භාවනාව මේකින්නට කොට වෙන ලබන පරිසතහනකට හැම සම්බන්ධ වෙන්න ඉතින් ඒ ධර්ම අවබෝධය ලබා ගන්න තිය සංසාධු කරන දේවල් කටයුතු කරන්නේ නේද? කාටවත් අවංක විශේෂ මොකක් ප්‍රශ්නයක් තියෙනවද අතරම දේව සම්බන්ධයෙන්?